Right. බලන්නපතේ හැමෝටම ඇහෙනවද කියලා? හැමෝටම ඇහෙනවනේ ගැටලුවක් නැහැනේ. හොඳයි අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු. එතකොට අපි චුට්ටක් ගිය සතියේ කතා කරපු ටික කොහොමම මතක් කරගෙන අද තියරි කොටසට සම්බන්ධ වෙමු. එතකොට ගිය සතියේ මම ඔයාලට පුතේ කියලා දුන්නා මේ වර්ෂාව කියන්නේ මොකක්ද? ඊළඟට වර්ෂාපතනය කියන්නේ මොකක්ද? ඊට පස්සේ වර්ෂාපතනය මැනීම. හරි. වර්ෂාපතනය මැනීමට වර්ෂාමාන යොදා ගන්නවා කිව්වා. වර්ෂාමාන ආකාර දෙකක් තියෙනවා කිව්වා. සරල වර්ෂාමානය, සෙන්ක්‍රීය වර්ෂාමානය. ඊළඟට මම ඔයාලට සරල වර්ෂාමානයේ රූප සටහනක් ඇඳලා ප්‍රධාන කොටස් ටික පැහැදිලි කරලා දුන්නා. ඊළඟ සරල වර්ෂාමානයේ මගින් වර්ෂාපතනය දැනගන්නේ කොහොමද කියන එක අපි කතා කළා. එතනදී මම ඔයාලට කිව්වා ඒකේ තියෙන විශේෂිත ක්‍රමාංකිත මිනුම් සරාවට අභ්‍යන්තර සිලින්දරය තුළ එකතු වෙලා තියෙන ජලය දාලා අපිට කෙලින්ම පාටාංකය කිව ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙම නැත්නම් බැරි වෙලාවත් ක්‍රමාංකිත මිනුම් සරාව නැත්නම් අපි මොකද කරනවා කියුවේ? සාමාන්‍ය විද්‍යාගාරයේ තියෙන මිනුම් සරාවක් අරගෙන අභ්‍යන්තර සිලින්දරයට එකතු වෙලා තියෙන ජල පරිමාව මැනලා සමීකරණයක් තියෙනවා. සමීකරණයට ආදේශ කරලා අපිට ගණනය කිරීමක් කරහා වර්ෂාපතනය ලබා ගන්න පුළුවන් කියලා කිව්වා. මොකද සමීකරණය කියලා මතකයි නේද? V සමානයි sorry h සමානයි V බෙදීම 5R වර්ග. මේ සමීකරණයෙන් අපිට පුළුවන් වර්ෂාපතනය අරගන්න. ඔයාලට මතක ඇති මං කිව්වා මේ සමහර ළමයි අපි නොහිතන අඩුපාඩු නැත්නම් අපි නොහිතන විදිහ වැරදි පුතේ විභාගයේදී ප්‍රැක්ටිකල් එක්සෑම් එකේදී කරනවා. කවුරුද්දක 2015 පළවෙනි අවුරුද්දේ මට මතක තියෙන විදිහට මේක ප්‍රැක්ටිකල් එකේ ආවා. හරි. 2015 මේක ප්‍රැක්ටිකල් එකේ ආවා. මට මතක තියෙන විදිහට අපි වර්ෂාමානයේ තුලට අපි වර්ෂාමානයේ තුලට මිලි ලීටර පරිමාවක් විදිහට හරි මිලි ලීටර 100ක් මැනලා මේ වර්ෂාමානයේ තුලට දාලා තිබුණා. දාලා ක්‍රමාංකිත මිනුම් සරාව එතනින් අයින් කරලා ඒ වෙනුවට සාමාන්‍ය විද්‍යාගාරයේ මිනුම් සරාවක් දීලා ඊට අමතරව කෝදුවක් හරි අදි අදි අඩිකෝදුවනේ අපි එකට කියන්නේ. හරි. රූලර් එකක් දීලා තිබ්බා. දීලා මේකේ වර්ෂාපතනය ගණනය කරන් තිබ්බා. ඒක මේ ওই පරීක්ෂණ එක කොටසක් විතරයි. ඉතින් මේ ළමයි හරි දේවල් කළා. හරි. දැන් වැරදි හරියට කරපුවා හිටියා කීපදනේ වැරදියට හැමෝම කළේ නෑ. නමුත් මෙන්න මේ වගේ වැරදි කළා. එකක් තමයි පතේ අර දීලා තියෙන මිනුම් සරාවට වර්ෂාමානයේ තිබුණු ජලය ටික දාලා පාටාංකය ගත්තා ළමයි. මං කියවනේ 100යි කියලා. පාටාංක වෙනවා ළමයිට 100ක් කියලානේ. ළමයි වර්ෂාපතනය ලියුවා කෙලින්ම මිලිමීටර 100යි කියලා. හැදෙලේද? වර්ෂාපතනයේ මිලිමීටර 100යි කියලා ළමයි ලිව්වා. හරි. ତොර වැරදිනේ මේක දැන්. ତොර ළමයි හිතුවේ මේ තියෙන ක්‍රමාංකිත මිනුම් සරාව. සර් මෙහෙම මෙහෙම එකක් නිකන් කිව්වා වගේ ලාවෙට මතකෙකුත් තිබුණා. සර් හෝ මිස්. මොකද කළේ? දැම්ම වතුර ටික පාටාංකය ගත්තා ලිව්වා මිලිමීටර 100යි කියලා. වර්ෂාපතනයේ. වැරදි. වැරදිනේ. ඇයි ඒ දීලා තිබුණේ ක්‍රමාංකිත මිනුම් සරාව නෙමෙයි. මං කියවනේ අපි ක්‍රමාංකිත මිනුම් සරාව එතනින් අයින් කළා පොතේ. දැන් දීලා තිබුණේ සාමාන්‍ය විද්‍යාගාර මිනුම් සරාවක්. ඒතර ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ තියෙන ක්‍රමාංකිත මිනුම් සරාව නෙමෙයි. මේ තියෙන සාමාන්‍ය විද්‍යාගාර මිනුම් සරාවක්. හරි. මං කියවනේ ක්‍රමාංකිත මිනුම් සරාවේ කටගාව ක්‍රමාංකිත මිනුම් සරාවේ කටගාව මෙහෙම mm නැත්නම් මිලිමීටර කියලා ගහලා තේනවා පොතේ. හරි. සාමාන්‍ය විද්‍යාගාර මිනුම් සරාව මෙතන ml කියලා ගහන්නේ. මිලිලීටර කියලා ගහන්නේ. ඔය බලන්න ඕන බලලා අපි
හරි හරියට එක කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ගොඩක් ළමයි ඔන්න ඔය වැරද්ද කළා. රයිට්. ඒක. තව ළමයි මෙහෙම වැරද්දක් කළා පොතේ. එයාලා හරියට මේ ජලයේ ටික මිනුම් සරාවට දාලා පරිමාව මැනගත්තා මිලිලීටර 100යි කියලා. ඒක හරි එයාලගේ. හරි මිලිලීටර 100යි කියලා මැනගත්තා. ඊට පස්සේ මේ වර්ෂාපතනේ මනගන්න නම් ගණනය කරගන්න නම් අපිට අරය ඕනනේ. අරේමයි ඉන්න බෑ අපිට එකපාර අපි ඉස්සලා විශ්කම්මේ මැනගෙන ඒකේ භාගයක තමයි ගන්න ඕනේ අරේ විදිහට. අපි කාගේ විශ්කම්මේද මැනගන්න ඕනේ? කාගේ විශ්කම්මේද මැනගන්න ඕනේ? ආ කුණීලේ විශ්කම්මේයි මැනගන්න ඕනේ. කුණීලේ විශ්කම්මේ තමයි මැනගන්න ඕනේ. හැබැයි ඔය අතර හිටියා මෙන්න මේ මිනුම් සරාවේ කටේ විශ්කම්බේ මැනගත්තයි. හැදෙලේද? ඒ අතර හිටියා මිනුම් සරාවේ කටේ විශ්කම්බේ මැනලා අපෝරුවට සමීකරණයට ආදේශ කරලා ඒක භාගයක් අරගෙන අරේ විදියට වර්ෂාපතනයේ ගණනය කරපුවයි හිටියා. හැදෙලේද? ඉතින් අපි හිතුවේ ආ හරි ලේසි ප්‍රැක්ටිකල් එකක් මේක නම් ළමයි ඔක්කොම ලකුණු ගන්නේවි කියලා අපි හිතුවා. හැබැයි ඒ අතරත් දරුවනේ ඔන්න ඔය වගේ වැරදි කරපු ළමයි හිටියා. ඉතින් මං එදා පළවෙනි ඒ තමයි පළවෙනි අවුරුද්ද ප්‍රැක්ටිකල් එක්සෑම් එක. ඉතින් පළවෙනි අවුරුද්දේ මං හිතාගත්තා අපි නොහිතන අඩුපාඩු ළමයි අතින් වෙනවා. අපි නොහිතන අඩුපාඩු ළමයි අතින් වෙනවා. සමහර විට මම ඉස්සල්ලාම ප්‍රැක්ටිකල් එක්සෑම් යන්නේ මැදවච්චේ. හරිද? ඉස්සල්ලාම ප්‍රැක්ටිකල් එක්සෑම් හම්බ වෙන්නේ මැදවච්චේ මෛත්‍රීපාල සේනානායක ජාතික පාසල. ඉගියා ඉතින් කලින් දවසේ කලින් දවස් දෙකක් විතර කලින් යන්න ඕනේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක arrange කරන්නත් ඕනේ. ගිහිල්ලා ඉතින් එහෙ නැවතිලා හැමදෙලා ටික් කරලා ආවා. මේ අවුරුද්දේ තුර මම උගන්නපු ළමයි කොට්ටාශේකුත් විභාගයට තව විභාග මධ්‍යස්ථානවලට ගියානේ. ඉතින් සමහර විට මං උගන්නපු ළමයි අතරත් යම් කෙනෙක් ඒ වැරද්ද කළා වෙන්න පුළුවන් සමහර විට. සමහර විට හරි වෙන්න පුළුවන්. මම කියන්නේ එහෙම නොවෙනවා කියලා. වෙන්න පුළුවන්. එදායින් පස්සේ මම තීරණය කළා මේ ප්‍රැක්ටිකල් කරනකොට මේ පොඩිම තැන ඉඳලා ළමයිට කියලා දෙන්න ඕන. නැත්තම් ළමයි වරද්ද ගන්නවා. ඊළංකාන්නේ තමයි දැන් මම මේ අද්දකීම් ගන්නවනේ. අරගෙන මේවා ළමයිට කියපුවාම ළමයි ගොළුට වදිනවා මේවා. ඒතකොට ළමයි අතින් ඕක කොහොමවත් දැන් ඔය වැරදි වෙන්නේ නැහැ. හරි. දැන් ඔය වගේ චූටි 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 අඩුපාඩු ළමයි අතින් වෙනවා. අපි නොහිතන අඩුපාඩු ළමයි අතින් වෙනවා. ළමයිනේ. හරි. එක්ස්පර්ට්ලා නෙමෙයිනේ ඉතින් ඒ වෙලාවට තියෙන ටෙන්ෂන් එකත් එක්ක. ඕ හරියට සෙට් වෙලා ගියේ නෑ ප්‍රැක්ටිකල් වලට. මොන හරි හේතු නිසා ඉතින් ළමයි ඒ වගේ අඩුපාඩු කරනවා. ඉතින් පහුගිය අවුරුදු 6ක් තිස්සේ දැන් මම ප්‍රැක්ටිකල් එක්සෑම් යන නිසා අතරම ලොකු අත්දැකීමක් තියෙනවා ළමයි අතින් මොන වගේ අඩුපාඩුද වැඩිපුරම සිද්ධ වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා දැන් ගොඩක් දුරට මගේ ක්ලාස් වෙන මගේ ප්‍රැක්ටිකල් වලට සම්බන්ධ වෙන දරුවන්ට බොහෝ විට ප්‍රැක්ටිකල් එක්සෑම් එකේදී වඩා ඉහළ ලකුණක් ලබා ගැනීමට මම එයාලව හදලා තමයි යවන්නේ. ඉතින් මේ මම හැමදාම ඔය මේ පාඩම කරනකොට ළමයිට කියනවා මෙන්න මෙහෙම අඩුපාඩු පොතේ වාලා කරනවා. ඒ නිසා වඩා සැලකිල්ලෙන් හැම දෙයක්ම අහගන්න හැම දෙයක්ම කරන්න. හරි. මම අර කතාවටත් කියනවා වාලා කිල්ල කියලා වචනයක් අහලා තේනව නේද? කිල්ල. අපි කියනවන්නේ නිකන් කිල්ල කිල්ල කියලා. මම අපි ග්‍රාමයේ වචනයක් තියෙනවා. මම දන්නේ නැහැ මොකද්ද ඔය කිල්ල කියන වචනේ තේරුම. දැන් අසුබයි වගේ හරි මොනවා හරි එහෙම අදහසක් තියෙනවන්නේ. දැන් අර සූරයක් හරි මොනවා හරි දාලා තියෙනවනේ අපි කියනවා මලගෙදර කියන්න හොඳ නැහැ කිල්ලට අහු වෙනවා කියන. මම දන්නේ නැහැ කිහිල්ලට නෙමෙයි. කිහිල්ලට නෙමෙයි කිල්ලට. මම දන්නේ නැහැ මොකද්ද මේ කිල්ල කියන්නේ කියලා. නිකන් ඒක අර අසුබයි හරි මොනවා හරි එහෙම ප්‍රශ්නයක් ඇති. හැබැයි ඔය කියන ඔය ගමේ කියන ඔය ඔක්කොම කිලිත් හරි මේ ලෝකෙ භයානකම කිල්ල ඕවා නෙමෙයි.
හරිද මේ මම හැමදාම ළමයිට කියන කාරණයක් තමයි දරුවනේ මේ ලෝකේ භයානකම කිල්ල තමයි නොසැලකිල්ල හරිද මේ ලෝකේ භයානකම කිල්ල අපි කියනවා මොකද්ද නොසැලකිල්ල ඔය නොසැලකිල්ල නිසා තමයි අපිට ගොඩක් තැන්වල වර්ධින්නේ ඒ නිසා හොඳින් මතක තියාගන්න හරි අපි හැම දෙයක්ම ඉතා සැලකිල්ලෙන් කරන්න අවශ්‍ය වෙනවා හැම දෙයක් බහුවන්න පේපර් එකේ ප්‍රශ්නයක් කරනකොට අකුරක් වචනයක් නැර සැලකිල්ලෙන් කියවන්න ඕන නැත්නම් වර්ධිනවා හරි වචනයක් වචනයක් නැර අදහස ගත්තේ නැත්නම් අනිවාර්යෙන් වර්ධිනවා මොකද බහුවන්න පේපර් එක හදන්නේ එහෙම වරද්දන්නම හිතාගෙන හරි එහෙම වරද්දන්නම හිතාගෙන තමයි හදන්නේ හරි ඒක නිසා සැලකිලිමත් භාවය කියන එක අතිශය වැදගත් නොසැලකිලිමත් භාවය කියන එක ඔයාලව විනාශ කරන්න එහෙම නැත්නම් ඔයාලගේ ලකුණ අඩු කරන්න හේතු වෙනවා ඒ නිසා ඔන්න මතක තියාගන්න ඔය මොන කිල්ලක් හරි භයානකම කිල්ල තමයි මොකද්ද නොසැලකිල්ල කියන එක ඒක නිසා නොසැලකිල්ල කියන එක පුළුවන් තරම් අයින් කරගන්න රයිට් මං හිතනවා දරුවනේ අපි මෙන්න මෙතෙන් තැනකන් ගිය සත්‍ය ඔයාලත් එක්ක සාකච්ඡා කරගෙන ආවා අද අපි ස්වයංක්‍රීය වර්ෂාමානයේ සම්බන්ධ කොටස ඒ කොටස් ටික සාකච්ඡා කරමු සාකච්ඡා කරලා වර්ෂාපතනයේ මැනීම සම්බන්ධ කොටස් ටික ඉවර කරමු ඉවර කරලා ඊළඟට අපි එමු ඊළඟ කොටස අපිට කතා කරන්න තියෙන මම හිතන්නේ අපිට ආලෝකය කතා කරන්න ඇත්තේ රයිට් එහෙනම් මාතෘකාව ලියා ගන්න ස්වයංක්‍රීය වර්ෂාමානය සෙන්ත්‍රීය වර්ෂාමානේ සෙන්ත්‍රීය වර්ෂාමානේ කාලියුවද මං මැසේජ් එකක් දාලා ඇහුවා ඔයාලගෙන් මේ කවුරු මට රිප්ලයි එකක් එව්වේ නැහැ හරි මේක ලියලලු තියෙන්නේ හරි එහෙනම් ආයෙ ලියන්න එපා දැන් වට තේරෙන්නවනේ ලිව්වනම් ආයෙ ලියන්න ඕනේ නැහැ කියලා රයිට් උතර සංඛ්‍යා වර්ෂාමානය මම හිතන්නේ අර්ථ දැක්වීම විතරක් දෙන්න ඇති රයිට් අහගන්න මම ඒකත් චුට්ට මතක් කරන්නම් නැමතුතේ දැන් සරල වර්ෂාමානයේ කතන්දරේ මතක ඇත්තේ නේද සරල වර්ෂාමානයේ කතන්දරේ තමා එයා වතුර එකතු කර ගන්නවා විතරයි හරි අර පුනීල කටට අදාළ ඒ වපසරිය තුලට වැටෙන වතුර ටික එකතු කර ගන්නවා නේද පවා ගන්නක චිත්‍රය පුනීල කට තියෙනවා ඒ පුනීල කට තියෙන ප්‍රදේශයට වැටෙන වැසි බින්දු ටික වැසි ජලය ටික එයා එකතු කරගෙන ගිහිල්ලා අභ්‍යන්තර සිලින්ඩරය තුල එකතු කර ගන්නවා එතනින් එහාට සියලු කාර්ණ අපි විසින් සිදු කළ යුතුයි නේ හැබැයි ස්වයංක්‍රීය වර්ෂාමානය කියන්නේ ඊට වඩා පහසු ඒ වගේම නිවැරදි කියලා කියන්න පුළුවන් වර්ෂාපතනය මැනීමේ ක්‍රමයක් හරිද ඒතර මෙයා විසින් පොතේ ලැබෙන වර්ෂාපතනය කාලයක් එක්ක මොකද කරන්නේ සකහන් කර ගැනීම කරනවා මොහොතින් මොහොත වැටෙන ලැබෙන වර්ෂාපතනය මොකද කරන්නේ කාලයක් එක්ක සකහන් කර ගන්නවා ඒතර ඒ සඳහා වෙනම එකේ රෙකෝඩරයක් එහෙම නැත්නම් අපි එකට කියනවා වර්ෂා ගණකයක් කියන්න වර්ෂා ගණකය රේන් කවුන්ට් එකක් වර්ෂා ගණකයක් එහෙම නැත්නම් පොතේ අපි කියනවා මොකද්ද රේන් කවුන්ට් එකක් මේක තියෙනවා එයා මොකද කරන්නේ ලැබෙන වර්ෂාපතනයේ කාලයත් එක්ක පොතේ සටහන් කර ගැනීම කරනවා එතකොට කාලයත් එක්ක වර්ෂාපතනයේ සටහන් වෙන නිසා මම ඔයාලට කියවා අපිට වර්ෂාපති කාල සීමාව අරගන්න පුළුවන් ඒ විතරක් නෙමේ වර්ෂාපතන තීව්‍රතාවය මැනගන්න පුළුවන් මම වර්ෂාපතන තීව්‍රතාවය කියන්නේ මොකද්ද කියලා දුන්නා සමීකරණයක් දුන්නා ඔන්න දැන් මටත් මතක් වුණා ඒතර වර්ෂාපතන තීව්‍රතාව කියන්නේ ඒකක කාලයක් තුල ලැබුණු වැසි ප්‍රමාණය හරි සාමාන්‍යයෙන් අපි මේක ගණනය කරනකොට පැයකට කොච්චර මිලිමීටර් ප්‍රමාණය හරි පැයකට කොච්චර මිලිමීටර් ප්‍රමාණයක් ලැබුණාද කියන එක. ඒතර මං කිව්වා යනු වර්ෂාපතන තීව්‍රතාව සමානයි ලැබුණු වර්ෂාපතන ප්‍රමාණය බෙදනවා වර්ෂාව පැවති කාල සීමාවෙ. පැහැදිලි නේද? රයිට්. අපි එතෙන්ට මං හිතන්නේ උදාහරණයක් නම් කළේ නැහැ. අපි පොඩි උදාහරණයක් කරමුද රයිට් ලියා ගන්නකො මේ විදිහට පොඩි උදාහරණයක් වර්ෂාපතන තීව්‍රතාවයට
ලියන උදාහරණයක් විදිහට මිනිත්තු 40ක කාලයක් තුල පැවති වර්ෂාපතනයකින් ලැබුණු වැසි ප්‍රමාණය ලැබුණු වැසි ප්‍රමාණය මිලිමීටර 20කේ වර්ෂාපතන තීව්‍රතාව ගණනය කරන්න. රයිට් ට්‍රයි එකක් දෙමුද? විනාඩියක් දෙන්නම්. වැඩි බෑ විනාඩියක්. උත්තරෙත් මැසේජ් එකක් දාන්න බලලා. ඔව් උත්තර කීපයක් එවලා තියෙනවා. පැයට මිලිමීටර 30යි කියලා. බලමු අපි
එතකොට දරුවනේ වර්ෂාපතන තීව්‍රතාව බලාගන්න වර්ෂාපතන තීව්‍රතාව සමානයි මම සමීකරණය සම්පූර්ණයෙන් ලියන්න යන්නේ නැහැ උඩට එන්න ඕනේ මොකද්ද ලැබුණු වැසි ප්‍රමාණය ලැබුණු වැසි ප්‍රමාණය කොච්චරද පුතේ මිලිමීටර 20යි ඊට පස්සේ කාලය මතක තියාගන්න කාලය අපි දාන්න ඕනේ පැය වලින් එතකොට පැය වලින් දාන්න මොකද කරන්න ඕනේ මේක අපි 60න් බෙදන්න අවශ්‍ය වෙනවනේ 40 බෙදීම 60 කියලා ගන්න ඕන එහෙනම් මේ 60 අපිට උඩට ගන්න පුළුවන් පුතේ පැහැදිලිද එහෙනම් 60 උඩට එනවා විස්ස ගුණ කිරීම 60 බෙදීම 40. එතකොට 20ට මේ 40 හැපෙනවා. එතකොට 40 දෙකක් තියෙනවානේ. එතකොට 60 බෙදීම 2 කියන්නේ ඔව් 36 මිලිමීටර් පැයට. හොඳයි. එතකොට ආලගේ පිළිතුර නිවැරදිනේ. එතකොට හරියට දා ගන්නවා. හරි. එතකොට මේ වගේ ඔය දෙන්න පුළුවන් අමාරුම විදිහ ගානක් මොකද මම කෙලිම පැය කියලා දුන්නේ නැහැ පැය කියලා දුන්නාම ලේසියිනේ නේ පැය දෙකයි මෙච්චරයි කියලා දුන්නාම ලේසියි මම ටිකක් අමාරු කරලා දුන්නේ මිනිත්තු කරලා දුන්නේ හරි එතකොට මම බැලුවේ ඔයාලා සිහියෙන් ඉන්නවද කියලා ගොඩක් හොඳයි හැමෝම වගේ ඒක මිනිත්තු බවට හරි මේ පැය කරලා තමයි ගාන හදලා දෙවනේ සමහර විට සමහර ළමයිට අර අපි කියන්නේ විඥානේ නැහැ සමහර අයට හරි සිහිය නැහැ සිහිය මද භාවයක් එනවා ඊළංකාන්නේ හරි දැන් ඔයාලට කියනවනේ මේ ඉගෙන ගන්න දරුවෙකුට තියෙන ඕන කාරණා ගැන මේ කියන්නේ ඔය ඉන්න ගම පළවෙනි එක මම කියව සැලකිලිමත් භාවය නොසැලකිල්ල කියන එක පුළුවන් තරම් අඩු කර ගන්න ඕනේ ඊළඟට සිහිය කියන එක පොතේ ඉගෙන ගන්න දරුවෙකුට තියෙන ඕන තවත් විශේෂ ගුණාංගයක් තමයි මේ සිහිය කියන එක හරි විඥාණය කියන එක තියෙන හොඳ සිහියෙන් ඉන්න ඕන හැමතිස්සෙම හරි කියන්නේ මම මේ මොකද්ද කරන්නේ හරිද මම දැන් කොහෙද ඉන්නේ මන් දැන් කවුරු එක්කද මේ ඉන්නේ නේද ඒ සිහිය කියන එක අතිශය වැදගත් හරි දැන් මං හිතනවා ඔයාලා ගොඩක් හොඳයි මම හිතන කවුරුත් වැරද්ද කළේ නෑ මට එහෙම වැරදි උත්තරයක් මම බලන්න හිටියේ වැරදි උත්තරයක් එවයිද කියලා කවුරුත් එහෙම වැරදි උත්තරයක් එවෙන්නේ නෑ ඒ කියන්නේ ඔයාලා හොඳ සිහියෙන් ඉන්නවා හරි ඔයාලා හොඳ අවධානයෙන් ඉන්නවා මේක මිනිත්තු වලින් නෙමෙයි මම ආදේශ කරන්න ඕනේ මේක පැය වලට හරවලා ආදේශ කරන්න ඕන කියන එක නේද හොඳයි හරි එතකොට එම මිනිත්තු වලින් දුන්නොත් අපි ඒක පැය වලට පරිවර්තනය කරලා आदेश अवश्य रईट ओय विधि प्रश्न की वाला दिन अमार प्रश्न दिन हाटक अमार करना अभी दें कथाकर पटांगा नोते स्वयं की वर्षा मान प्रधान वशीन कोटास्टिक मनवाद रईट अभी मेहम चुटी मातृकावाक्म स्वयं की वर्षा मान प्रधान कोटास् ලියන්න සංක්‍රිය වර්ෂාමානයක ප්‍රධාන කොටස් සංක්‍රිය වර්ෂාමානයක ප්‍රධාන කොටස් සංක්‍රිය වර්ෂාමානයක ප්‍රධාන කොටස් හරි දැන් මෙහෙමයි අපේ ඉසල රූපේ අඳිමු ප්‍රධාන කොටස් ටික අපි ඒ තුලින්ම හඳුනා ගැනීම කරමු මංචටක් අඳින කල් පොඩ්ඩක් බලන්න හිටියත් කමක් නැහැ ප්‍රබුත් මේකේ කුණීලයක් තියෙනවා ඔන්න කුණීලය මේ විදිහට මේකෙත් පුනීලයක් තියෙනවා. ඊපස්සේ මේකේ පොඩ්ඩක් කඩිරක් වගේ දාගන්න හරියට සීමාව ලකුණු කරගන්න ඕන නිසා ඔයාලා එහෙම ඕනේ නැහැ. ඊට මේකේ මේ විදිහට පල්ලෙහ තියෙනවා පොතේ පාදම කොටස ඔය දෙර පාදම කොටස තියෙනවා. හදයිද?
මේකට සම්බන්ධ වෙච්ච මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. මේ විදිහේ කොටසක් උඩට තියෙනවා. හොඳයි මේක මෙහෙමත් අඳගන්න පුළුවන් ඔයාලට. ඊළඟට මෙන්න මේ කොටසට සම්බන්ධ වුණ පොතේ බකට්ටු දෙකක් තියෙනවා. මේ විදිහට සම්බන්ධ වුණ බකට්ටු දෙකක් තියෙනවා. එනේ සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? මේ බකට් දෙකට ඇත්තටම පුළුවන් මේ දෙපැත්තට දෝලණය වීම වෙන්න මම ඉස්සරහට කියලා දෙන්නම්. ඊළඟට මෙතන තියෙනවා චුම්බකය. හරි, චුම්බකයක් තියෙනවා. මෙතන තියෙනවා ස්විච් එකක්. ඒ ස්විච් එකෙන් මේ විදිහට වයර් එකක් එනවා පොතේ. ඉදිරි වයර් එකක් එනවා. ඒ තියෙන වයර් එක. ඒ වයර් එක ඇවිල්ලා මේක වෙනම තියෙනවා. මම අර කියපු වර්ෂා ඝනකයේ කොටස. ඒ වර්ෂා ඝනකයේ කොටසට සම්බන්ධ වෙනවා. අලර මම ලබා දෙන්න નિયમિત નિબંધනේ මේ රූප සටහන තියෙනවා. ඒ කියන්නේ මේකේ සැබෑම රූපයක් මම දාලා දෙන්න. තවත් එක බලලා තේරුම් ගන්න පුළුවන්. හරි. එතකොට අපි නම් කරගෙන ගියොත් කොටස් ටික දැන් මේක පුතේ පුනීලය. හරි. ତර මේක සිලින්ඩරය. සිලින්ඩරය මේක ටිපින් බකට්ටු එහෙමයි නම දෙන්නේ ටිපින් බකට්ටු. හරි, ඉංග්‍රීසියෙන් නම් අපි කියනවා ටිපින් බකට්. ටිපින් බකට්. හරිද? ඊළඟට මෙතන තියෙනවා කොටසක් පොතේ. එකට අපි කියනවා චුම්බකය. හරි, ඊපස්සේ මේක ස්විච් එක. හරි, ඊපර මේක නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. වයරය. මේක මං එතනම ලියන්නම් ඒ තලයක් නැතුව වර්ෂා ඝනකය. හරි, එන්නේ නැනේ වර්ෂා ඝනකය. රයිට්. ඔය ටික මෙතන තව තියෙනවා පොඩි සිලින්ඩර දෙකක්. මෙතන එකක් තියෙනවා. මෙතන තව සිලින්ඩරයක් තියෙනවා පොතේ. මේ විදිහට සිලින්ඩර දෙකක් තියෙනවා. මේ සිලින්ඩර දෙක අපි හඳුන්වනවා ජල වහන සිදුරු කියලා. ඇත්තටම ජල වහන සිදුරු.
ජලවහන සිදුර. ඔන්න ඔය විදිහට තමයි පොතේ සෙන්ට්‍රිය වර්ෂාමානයක් සකස් වෙලා තියෙන්නේ. හරි. දැන් මේක මෙහෙම ඇන්දර ටික තේරෙන්නේ නැහැ. මේක වෙන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගමු. එතකොට දැන් මේක අඳිනකොට ඔයාලට තව ඔළුවට වදිනවා මේක. හරි. ඒ නිසා අඳින්න කලබල වෙන්න එපා. මේකයි පොතේ මෙතන වෙන්නේ. අර විදිහටම සරල වර්ෂාමානයේ විදිහටම වර්ෂාවක් ඇති වෙනකොට පුනීලය හරහා වතුර එනවා. ඇවිල්ලා ඒ වතුර පිරෙනවා පොතේ මෙන්න මේ බකට් වලට. මේ බකට් අපි කියනවා මේක සීසෝවක් වගේ. හරි? සීසෝ බකට් දෙකක් තියෙන දෙපැත්තට දෝලණය වෙන්න පුළුවන් දෙපැත්තට පැද්දෙනවා සීසෝ වගේ. හරිද? එතකොට දැන් මේ තව ටිකක් මේක නැමුණා නම් හොඳයි පල්ලහැට. එහෙම නැමිලා තිනකොට මේ බකට් එකට තමයි වතුර එකතු වෙනවා. ඔයාලා තව චුට්ටක් මේක පල්ලහැට නමලා ඇඳ ගන්න දෙනකොට මේ පැත්තට බර කරලා මේකට වතුර පිරෙන විදියට. හරිද? එතකොට මේ හරහා එන ඔන්න ජලය ටික මේ බකට් එකට එකතු වෙනවා පොතේ ටිපින් බකට්ටුවට. යම් ජල ප්‍රමාණයක් හරි යම් නිශ්චිත ජල ප්‍රමාණයක් පොතේ ඔය ටිපින් බකට්ටුවට එකතු වුණාට පස්සේ බර වැඩි වෙන නිසා ඒ පැත්ත පහත් වෙනවා. හරි? මේ ටිපින් බකට් එක මේ පැත්තට පාත් වෙනවා. මේ සීසෝව. ඒ පාත් වෙනවත් එක්කම මෙන්න මේ චුම්බකය ස්විච් එකත් එක්ක සම්බන්ධ වෙන නැත්නම් ගැටීමක් වෙනවා. ඒ ගැටීමත් එක්ක මේ ස්විච් එක ඔන් වෙලා ක්‍රියාකාරී වෙලා මෙන්න මේ වර්ෂා ඝනකය ගිහිල්ලා සටහන් වෙනවා යම් වර්ෂාපතන අගයක්. පැහැදිලිද? එතකොට යම් නිශ්චිත වැසි ප්‍රමාණයක් ලැබෙනකොට මේ ටිපින් බකට්ටුව පහළට වැටෙනවා පොතේ. ඒක සමහර විට මිලිමීටර එකක වර්ෂාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට මිලිමීටර 0.1ක වර්ෂාවක් වෙන්න පුළුවන්. සමහර විට මිලිමීටර 0.2ක වර්ෂාවක් වෙන්න පුළුවන්. සමහර විට මිලිමීටර 0.5ක වර්ෂාවක් වෙන්න පුළුවන්. ඒක නිෂ්පාදකයා මත තමයි බොහෝ විට තීරණය වෙන්නේ. උපකරණයෙන් උපකරණය මත ගොඩක් දුරට වෙනස් වෙනවා. දැන් අපේ ඉස්කෝලවල තියෙන උපකරණේ 0.2යි. හරි? ඉස්කෝලවල තියෙන එකේ පොතේ මතක තියාගන්න. 0.2යි. හරි. එතකොට මිලිමීටර 0.2ක වර්ෂාවක් අර ටිපින් බකට්ටුවට වැටුණු ගමන් ලැබුණු ගමන් ඒක මොකද වෙන්නේ? පාත් වෙනවා. ඒ පාත් වීමත් එක්ක ගිහිල්ලා 0.2යි කියලා කොහෙද සටහන් වෙන්නේ? වර්ෂා ඝනකේ කාලයත් එක්ක සටහන් වෙනවා. මේ කාලය තුළ මෙච්චරක් ලැබුණා. දැන් දරුවනේ මේක මෙහෙම මේ පැත්තට පාත් වුණා නම් දැන් වතුර පිරෙන්න ගන්නවා අනිත් පැත්තේ බකට් එකට. පැහැදිලිද? අනිත් පැත්තේ බකට් එකට දැන් වතුර පිරෙනවා. දැන් මවා ගන්න, දැන් මට ආය අඳින්න බෑ. මේක මෙහාට පාත් වුණාම මේකට තමයි වතුර එකතු වෙන්නේ. ඒකටත් අර විදිහටම 0.2ක් වැටුණු ගමන් එයා මොකද වෙන්නේ? ආයේ පාත් වෙනවා. ඒ පැත්ත පාත් වෙනවා. පාත් වෙලා ආයේ ගිහිල්ලා මෙතන වර්ෂාපතන අගයක් සටහන් වෙනවා. පැහැදිලිද? දැන් එකමට හිතන්න, දැන් මේ එක දෝලනයක් කියලා අපි කියන්නේ මේක පහළට වැටීමක් අපි කියන එක දෝලනයක්. ඒ එක දෝලනයකට වර්ෂාපතනයේ 0.2 මිලිමීටර. අපි හිතමු යම් වර්ෂාවක් අවසානයේ එවැනි දෝලන 50ක් වුණා කියලා. එවැනි දෝලන 50ක් වෙලා තියෙනවා. එහෙනම් කොච්චර වර්ෂාවක් ලැබිලා තියෙනවද කියලා අපි කොහොමද හොයාගන්නේ? හරි? එක දෝලනයක් 0.2යි. එවැනි දෝලන 50ක් සම්පූර්ණයෙන් සිද්ධ වුණා. එහෙනම් මුළු වර්ෂාපතනය හොයන්න කොහොමද? 0.2 ගුණ කරනවා අපි කියෙන්ද 50. හරි? එතකොට කියද උත්තරේ 10යි කියලා අපිට එනවා. එහෙනම් ලැබුණු වර්ෂාපතනය අපි කියනවා මිලිමීටර 10යි. එතකොට ඔය වර්ෂාපතනයේ ලැබුණු කාලයක් මෙයා සටහන් කර ගන්න අපතේ. එතකොට අපිට කාලයක් තියෙන නිසා වර්ෂාපතන තීව්‍රතාවය හොයා ගන්න පුළුවන්. පැහැදිලි නේද? රයිට්. එහෙනම් ඔය විස්තර ටිකත් ඔය කාරණා ටිකත් හොඳට සිහිය තියාගෙන දැන් රූපේ අඳිමු. රයිට්. පටන් ගන්න. මේකේ මේ සිලින්ඩරයයි කුණීලයයි අතරම එකට තියෙන පොතේ මේක එලියට ගන්නවා නම් මෙහෙම සිලින්ඩරයයි කුණීලයයි එකට එලියට එන්නේ. හරි? දැන් මෙතන
ස්කෝලේ දරුවෝ ඉන්නවා. එයාලට යම් දවසක අනාගතේ කවදා වෙයිද දන්නේ නැහැ. ඉස්කෝලේ ගියාට පස්සේ මේ උපකරණ අට බලා ගන්න පුළුවන්. දරුවාට ඔය මං කියපු දේවල් හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. පුනීලයයි සිලින්ඩරය එකට තියෙන පොත එළියට ගන්න නම් මුන් දෙන්නම එකට එළියට එනවා. වෙන් කරනවා නම් මේ කෑල්ල පල්ලෙහ කොටස වෙනම තියෙන්නේ. පාදම කොටසයි ඊට පස්සේ අර ටිපින් බකට් සම්බන්ධ වෙලා තියෙන ඒ කොටස වෙනම තියෙනවා. මේ දෙක කෑලි දෙකකට වෙන් කරන්න හැකියාව තියෙනවා. හරි, එඳගෙන යමු අපි එහෙනම්.
හරිද? අපි පොඩි විස්තරයකුත් ලියාගමු. ගොඩක් දිගට නැතුව කෙටි විස්තරයක්. මොනවහරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා අහන්නත් පුළුවන් ඔයාලට. තේරුණේ නැත්නම් හරි ගැටලුවක් නැ ඕන එකක් අහන්න. මේ මේ උපකරණ මම ඔයාලට කියවනේ අපි හාහාපුරා කියලා පළවෙනි උපකරණේ කතා කළේ මේ BST වල සරල වර්ෂාමානයනේ. දැන් මේ දෙවෙනි එක කතා කරන්නේ ස්වයංක්‍රීය වර්ෂාමානය. මම කිව්වා මේ උපකරණ පිළිබඳව හොඳ අවබෝධයක් ඔතේ ඔයාලට තියෙන්න ඕන ස්පොට් ටෙස්ට් එකේ ලකුණු 15න් වැඩි ලකුණු ප්‍රමාණයක් අරගන්න. හරි ඒ නිසා මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් කිසි ගැටලුවක් නැ අහන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ අර සැබෑ රූප කොයි වගේද කියන එක මම ඔයාලගේ ටියුට් එකට දාලා තියෙනවා කියලා ඔයාලට තුනේ බලා ගන්න පුළුවන්. බයි. අපි චුටි විස්තරයක් ලියමු එහෙනම් මේ විදියට ලියන්න. පුනීලය හරහා යටින් ලියන්න මෙහෙම පුනීලය හරහා පොඩ්ඩක් එන්න මේ නම් කරපුව හපව් කියන්න කියලා මගෙන් කියන එකනේ පේන්නේ නැති ගැටලුවද තියෙන්නේ මම ඔන්න කියාන යනවා පොතේ මේක පුනීලය හරි මේක පුනීලය ඊළඟට මේ පිටපැත්ත එක සිලින්ඩරය හරි දේහය කියලා ඔන්නම් කියන්නත් පුළුවන් සිලින්ඩරය දේහය කියලා කියන්නත් පුළුවන් ඊළඟට මෙන්න මේ ටිපින් බකට් වල උඩ මෙන්න මෙතන මම පොඩි කෑල්ලක් ඇඳලා තියෙනනේ උඩට කරලා හරි මෙතනින් උඩට වගේ අරන් ඇඳලා තියෙන්නේ ඒක පුතේ චුම්බකය චුම්බකය ඔයාලා නැවත වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන් මම දැම්මට පස්සේ එතකොට ඒ වීඩියෝ එක ඔයාලා දැන් සමහර විට ඔයාලගේ කනෙක්ෂන් එක අනුව පේන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් හරි වීඩියෝ එකේ හොඳටම පැහැදිලිව ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රයිට් ඊළඟට මෙතන තියෙන පුතේ ජලවහන සිදුරු යටින්ම තියෙනවා ජලවහන සිදුරු ඊළඟ මෙතන තියෙනවා ටිපින් බකට් උතර දෙකක් තියෙනවා ටිපින් බකට් ඊළඟ මෙතන තියෙනවා ස්විච් එකක් ස්විච් එකක් තියෙනවා ස්විච් එකක් තියෙනවා ඊළඟ මේ වයරය හරි මෙතන ස්විච් එකේ ඉඳලා වයර එකක් ඇවිල්ලා තියෙනවා වයරය ඊළඟ මෙතන තියෙනවා වර්ෂා ගණකය නැත්නම් රේන් කවුන්ටර් එක වර්ෂා ගණකය එහෙම නැත්නම් රේන් කවුන්ටර් ඉංග්‍රීසි වචනේ දෙයක්ද මම රේන් කවුන්ට් රේන් කවුන්ට් ඊ ආර් එකක් එන්නුනේ ආර් පේන්නේ නැහනේ ආර් ලියා ගන්න රේන් කවුන්ට් හරි ඔය ටිකනේ තියෙන්නේ දැන් විස්තරයට එමුනේ ලියන්න පුනීලය හරහා පැමිණෙන ජලය පැමිණෙන ජලය පුනීලය හරහා පැමිණෙන ජලය ටිපින් බකට්ටු තුලට එකතු වේ ටිපින් බකට්ටු තුලට එකතු වේ ටිපින් බකට්ටු තුලට එකතු වේ ටිපින් බකට් තුලට එකතු වේ යම් නිශ්චිත ජල පරිමාවක් එකතු වූ විට 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 එම ටිපින් බකට්ටුව පහතට වැටේ. එම ටිපින් බකට්ටුව පහතට වැටේ. පහතට වැටේ. ඒත් සමග වර්ෂාගණකේ යම් වර්ෂාපත නාගයක්
වරහන් ඇතුළේ යන්න වරහන් ඇතුළේ යන්න යම් සෙන්ත්‍රීය වර්ෂාප වර්ෂාමානයක් සඳහා යම් සෙන්ත්‍රීය වර්ෂාමානයක් සඳහා මෙය නියතයකි ඒ වරහන් ඇතුළේ ලියන්න පුතේ යම් සෙන්ත්‍රීය වර්ෂාමානයක් සඳහා මෙය නියතයකි යම් සෙන්ත්‍රීය වර්ෂාමානයක් සඳහා මෙය නියතයකි මෙය නියතයකි වරහන් වහන්න වර්ෂා ගණකේ සටහන් වේ වර්ෂා ගණකේ රේන් කවුන්ටර් එකේ සටහන් වේ වර්ෂා ගණකේ සටහන් වේ වර්ෂා ගණකේ සටහන් වේ පැහැදිලි නේද වර්ෂා ගණකේ සටහන් වේ මොනම නැවත කියනවා අහගන්න පුනීලය හරහා පැමිණෙන ජලය කොහාටද එකතු වෙන්නේ ටිපින් බකට් තුලට එකතු වෙනවා යම් නිශ්චිත ජල පරිමාවක් එකතු වුණාට පස්සේ ටිපින් බකට්ුව පහතට වැටෙනවා ඒත් එක පුතේ වර්ෂාපත නගයක් ගිහිල්ලා වර්ෂා ගණකය තුල සටහන් වීම වෙනවා පැහැදිලි නේද දැන් අනිත් පැත්තට ආයෙ විස්තර කරන්න යන්නේ නෑ මම ඊළඟට මොකද වෙන්නේ අනිත් ටිපින් බකට්ුවට ජලය එකතු වෙනවා අර ජල පරිමාවම යාටත් ලැබුණට පස්සේ එයා නැවත පහතට වැටෙනවා ආයෙ ගිහිල්ලා පාටාංකයේ සටහන් වෙනවා වර්ෂා ගණකේ දැන් ආයෙ අනිත් ටිපින් බකට්ුවට තමයි පොතේ පාටාංක නැත්නම් ජලය එකතු වෙන්න පටන් ගන්නවා මේ විදිහට වර්ෂාව ලැබෙන කල මේ දෙන්න දෙපැත්තට දෝලණය වෙවි නැත්නම් අර සීසෝව මං කියන්නේ පැද්දි පැද්දි තේලා ඉතින් මේක ඇත්තටම දැන් අර අපි වර්ෂාමානය අරගෙන උඩින් අපි වතුර දැම්මොත් අපිට පැහැදිලිව සද්ද ඇහෙනවා අර ටිපින් බකට්ුව ටක් ගාලා පල්ලහැට වැටෙනවා හරි ඊට පස්සේ ආයෙ ටිකකින් අනිත් පැත්තෙන් ටක් ගාලා පල්ලහැට වැටෙනවා ආයෙ තව ටිකකින් ටක් ගාලා පල්ලහැට වැටෙනවා උඩින් වතුර ගොඩාක් දැම්මොත් ටක 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 හරි අර දෙපැත්තට වේගෙන් වේගෙන් මොකද වෙන්නේ දෝල ලොකු ජල ප්‍රමාණයක් උඩින් දැම්මොත් හරි ඉක්මනින් ඉක්මනින් දෙපැත්තට මොකද වෙන්නේ දෝලනය වෙන සද්දෙත් අපිට බලා ගන්න පුළුවන්. ඒවාලා මෙතන හැමෝම දන්නේ මේ මං හිතන්නේ දෙන්නෙක්ට හැරෙන්න දෙන්නෙක් හෝ තුන්දෙනෙක්ට හැරෙන්න අනිත් අයට අවස්ථාව ලැබෙනවනේ. ඔයාලගේ ඉස්කෝලවලදී ඔයාලට මේ උපකරණ අල්ලලා බලලා ඒවා ගැන තව හොඳට දැනගන්න හැකියාව ලැබෙනවා. අනිත් අයට මං ඉතින් ඔය නැවිලා පේන විදිහ දැන් මේ ටික කියනවා. ඉතින් ඔයාලා ඒක බලා ගන්න. ඉතින් පුළුවන් නම් ඔයාලට මේ මේවත් ඉංග්‍රීසි වචනේ මම දෙන්නේ නැද්දී සෙන්ත්‍රීය වර්ෂාමානය ගැන රෙකෝඩින් ටයිප් ලැන්ග්වේජ් කියලා මම කිව්වද දන්නේ. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා පොඩ්ඩක් ඕක ටයිප් කරලා YouTube එකේ බලන්න වීඩියෝස් එහෙම ඔයාලට ඕන තරම් හම්බ වෙවි. එතකොට අය අමුතු වෙන ඉතින් විශේෂයෙන් අර අපිට අවස්ථාවක් නැති එක පිළිබඳව ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ. නෑ ඉතින් ඔය ටික තමයි පොතේ ඔයාලට මේ සෙන්ත්‍රීය වර්ෂාමානයේ සම්බන්ධව කියලා දෙන්න තියෙන්නේ මේ කාරණා ටික චුට්ටක් වුණ හොඳට ඔල්වේ තියාගන්න. රයිට්. ඊළඟට අපිට වර්ෂාපතනයේ සම්බන්ධව තව පොඩි මාතෘකාවක් තියෙනවා පොතේ. ඒකත් අපි කතා කරලම ආලෝකයට යමු. ලියන්න මේ විදිහට මාතෘකාව යම් වර්ෂාවකින් ලියන මාතෘකාව යම් වර්ෂාවකින් යම් භූමියකට ලැබුණු යම් භූමියකට ලැබුණු ජල පරිමාව ගණනය අධිකයි මාතෘකාව ජල පරිමාව ගණනය යම් වර්ෂාවකින් යම් භූමියකට ලැබුණු ජල පරිමාව
ගණනය හරි දැන් බලා ගන්න චුට්ටක් දැන් අපි හිතමු මොනකුතේ ඉඩමක් තියෙනවා මෙන්න ඉඩම හරි ඉඩමක් තියෙනවා අපි හිතමු මේක හෙක්ටයාර එකක ඉඩමක් කියලා හෙක්ටයාර අපි සංකේත කරනවා දැන් අලුතෙන් ඉගෙන ගන්න දේවල් එනවා හෙක්ටයාර සංකේත කරනවා HA හරිද හෙක්ටයාර සංකේත කරන්නේ කොහොමද HA කියලා සංකේත කරනවා එහෙනම් මේ හෙක්ටයාර එකක භූමියක් එතන මේ හෙක්ටයාර එකක භූමියට දැන් අපි හිතමු ඔන්න වැස්සක් ලැබෙනවා පොතේ ලැබෙන වැස්ස අපි හිතමු මිලිමීටර 10යි හරි මිලිමීටර 10යි පැහැදිලිද අපි තුන් මේ හෙක්ටයාර එක භූමිය පුරාවටම හරියට මිලිමීටර 10ක වැස්සක් ලැබෙනවා දැන් අපෙන් අහනවා මේ භූමියට ලැබුණු ජල පරිමාව කොච්චරද කියලා හරි ලේසියි අපි දැන් මේ භූමිය කියන එක පොඩ්ඩක් අමතක කරලා අපි හිතමු ඕක මෙන්න මේ වගේ ගණකාබ හැදෙති පෙට්ටියක් වගේ කියලා හිතමු නැත්නම් අපි හිතමු වීදුරු ටැංකියක් වගේ කියලා හිතන්න ගණකාබ හැදෙති පැහැදිලිද එතකොට මෙයාගේ පතුලේ වර්ගඵලය තමයි මේ තියෙන්නේ හෙක්ටයාර 1යි මේ පතුලේ වර්ගඵලය මෙන්න දෙන්න ඕනේ හරිනේ හෙක්ටයාර 1ක් වෙනවා පතුලේ වර්ගඵලය පැහැදිලිද දැන් මේකේ උඩ කට මේ පැත්ත විවෘතයි මේ අනිත් පැති ඔක්කොම කීයක් වෙනවද මොකද පැති 6යි නේද පැති 6යි නේ පැති 6ෙන් මේ උඩ පැත්ත විතරක් විවෘතයි හරි දැන් උඩක් තියෙනවා එතකොට අර අර ප්‍රමාණයම යටක් තියෙනවා හෙක්ටයාර 1ක් උඩත් හෙක්ටයාර 1ක වපසරියක් තියෙනවා දැන් වහිනවා කියලා හිතන්න දැන් වහිනවා හරි දැන් වැහැලා කොච්චරක් ජලය පිරෙනවද මේකේ කොච්චරක් උසට වතුර පිරෙනවද මිලිමීටර 10ක් උසට වතුර පිරෙනවා පොතේ තේරුම් ගන්න හරි මේ ටැංකියේ කොච්චරක් උසට වතුර පිරලා තියෙනවද මිලිමීටර 10ක් උසට වතුර තිරලා තියෙනවා දැන් ඔයාලගේ ඕ ලෙවල් පන්ති ඔය ධාරිතාව හරි පරිමාව හරි මොකක් හරි ඒ පාඩමට අදාළව තමයි මේ ගාන යන්නේ ඔතන ඉන්නේ හාට හරි ටැංකියක් තියෙනවා ටැංකියේ පතුලේ වර්ගඵලය දන්නවා ඒ ටැංකියට මෙච්චර උසට ජල පරිමාව ජල එකතු වෙලා තියෙනවා අපින් අහනවා මේකේ කොච්චර ජල පරිමාවක් තියෙනවද කියලා ඕක තමයි අපි හොයන්නේ දැන් ඔය හරි සරලයි එහෙනම් කොහොමද අපි හොයන්නේ පොතේ ටැංකියේ පතුලේ වර්ගඵලය අරගෙන තියෙන ජල මට්ටමේ උසෙන් ගුණ කරනවා ද ටැංකියේ පතුලේ වර්ගඵලය කියද හෙක්ටයාර 1යි අතර උස කොච්චරද මිලිමීටර 10යි. ඉතින් අහපව් අපිට මේ ඔහොම ගුණ කරන්න බෑනේ. හෙක්ටයාර මිලිමීටර වලින් ගුණ කරන්න බෑ. මොකද ඔයාලා දන්නවා සමීකරණයක් තුළට අපි එකම මිනුමක හරි එක හා සමාන මිනුමක ඒ කියන්නේ දිග සම්බන්ධ මිනුමක් නම් අනිවාර්යෙන් එක මේකකින් යන්න ඕනේ කියන්නේ දිග වර්ගඵලයේ මොනවා හරි තියෙනවා නම් ඒ ඔක්කොම එක මේකකින් යන්න ඕන. එහෙනම් දැන් අපිට සිද්ධ වෙනවා මෙතන මේ ඒකක පරිවර්තනයක් කරගන්න. හරි. දැන් ඒකක පරිවර්තනයට එන්න. මතක තියාගන්න පොතේ හෙක්ටයාර එකක් සමානයි කියනවා අපි වර්ග මීටර 10000කට. ඔන්න මතක තියාගන්න. හෙක්ටයාර එකක් සමානයි වර්ග මීටර කීයක්ද? වර්ග මීටර 10000යි. ඒ වගේම තව කීපයක් තියෙනවා මම ඒ ටිකත් ඔහොමම කියන්නම්. හෙක්ටයාර එකක් සමානයි පොතේ අක්කර දෙකමාරයි. එහෙනම් මේ AC කියන්නේ අක්කර. අහලා තේනවනේ අක්කර කියලා. අක්කර දෙකමාරයි කියලා අපි කියනවා. ඊළඟට මේක පොඩ්ඩක් අයින් කරමුනේ ඕනේ නැහැ නේ.
එහෙනම් අක්කර 1ක් සමානයි කියනවා පුතේ වර්ග මීටර 4000කට හරි නේද හෙක්ටයාර 1ක් වර්ග සෝරි හෙක්ටයාර 1ක් අක්කර 2ක් සමානයි කියන්නේ අක්කර 1ක් කියලා කියන්න පුතේ මේකෙන් මේක බෙදන්න ඕන 2.5 එතකොට එනවා අපිට කීයක් කියලාද 4000ක් කියලා එනවා ඊළඟට පුතේ මිලිමීටර 1ක් සමානයි 1001 මීටර ඔන්න ඒ ටික මතක තියා ගන්න ඕන ටික මේ ගණන් ටික හදන්න හරිද හෙක්ටයාර 1ක් වර්ග මීටර 10000යි හෙක්ටයාර 1ක් අක්කර නම් 2000යි එන අක්කරයක් වර්ග මීටර 4000යි මිලිමීටර මීටර කරන්න මොකද කරන්න ඕනේ 1000න් බෙදන්න ඕන ඔය ටිකක් කරලා තමයි අපි නැත්නම් ඔය ටිකක් කරන අතරතුර තමයි සමීකරණයට ආදේශ කරන්න ඕන. එහෙනම් දැන් අපේ ගානේ හැටියට කොහොමද උත්තරේ ගන්නෙ? මේ බලන්න. දැන් පතුලේ වර්ගඵලය කීයද? හෙක්ටයාර 1යි. හෙක්ටයාර 1යි කියන්නේ වර්ග මීටර පුතේ 10000යි. ගුණ කිරීම කොච්චරද වැස්ස ලැබෙන්නේ? මිලිමීටර 10යි. එහෙනම් ඒක මීටර කරන්න අපි මොකද කරන්න ඕනේ? 10ෙන් බෙදනවා. එහෙනම් 10. 10 බෙදීම 1000 අන්න මීටර වෙනවා දැන් ඒක නේද මීටර වෙනවානේ එතකොට බිංදු 3කට බිංදු 3ක් ලැබුණා 10 ගුණ කිරීම 10 කීයද 100යි වර්ග මීටර ගුණ කිරීම මෙතන 1 තියෙනවානේ මතක ඇතිනේ දර්ශක ගුණ කිරීම පාඩම හරි ගුණ කරන්න තියෙනවා නම් දර්ශක මොකද වෙන්න ඕනේ එකතු වෙනවා එහෙනම් ඝන මීටර වෙනවා පැහැදිලි නේද හරි ඔය විදිහට තමයි අපතේ යම් නිශ්චිත භූමි ප්‍රමාණයකට ලැබුණු ජල පරිමාව අපිට වර්ෂාපතනාගේ දීලා තියෙනවනම් ලැබුණු ජල පරිමාව අපි හොයා ගන්න. රයිට්. අපි එහෙනම් මෙච්චර විස්තර ලියන්න ඕනේ නෑ. අපි සරලව සමීකරණය මේකයි කියලා ලියලා මේ ඒකක පරිවර්තන ටිකත් ලියාගෙන පොඩි උදාහරණයකුත් කරමු. රයිට්. ලියන්න මේ විදිහට මේ සඳහා මේ සඳහා පහත සමීකරණය යදාගනි පහත සමීකරණය යදාගනි පහත සමීකරණය යොදාගනි හරි මම යටින් ලියන්නම් බලාගෙන ලියා ගන්න ලැබුණු ජල පරිමාව සමානයි භූමියේ ශේෂ්ඨඵලය මෙතන පොඩ්ඩක් කඩලා ලියන්න යටින් නැත්නම් ඊට මදි වීමට භූමියේ ශේෂ්ඨඵලය ගුණ කිරීම වර්ෂාපතනය හරි කොටුවකුත් දාගන්න ලැබුණු ජල පරිමාව සමානයි භූමියේ ශේෂ්ඨඵලය ගුණ කිරීම වර්ෂාපතනය හරි නේද? පුතේ යටින් තරු ලකුණක් දාලා ලියා ගන්න. යටින් තරු ලකුණක් දාලා භූමියේ ශේෂ්ඨඵලය
भूमिये क्षेत्रफलय वर्ग मीटर वलिंद भूमिये क्षेत्रफलय वर्ग मीटर वलिंद वर्ग मीटर वलिंद कमावाक कमावाक वर्षापतनय मीटर वलिंद वर्षापतनय मीटर वलिंद मीटर एम मीटर वलिंद आदेश कलयुतुय आदेश कलयुतुय आदेश कलयुतुय एविट लबुनु जल परिमाव एविट लबुनु जल परिमाव एविट लबुनु जल परिमाव घन मीटर वलिन लबे हरि एम वल तुंगिनी बलय पते घन मीटर वलिन लबे घन मीटर वलिन लबे हरि इत पे मेन मे एक परिवर्तन टीक लियला कुटवा दाग एक परिवर्तन टीक लियला कुटवा दाग हरने राइट अभी पड़ी गान हदमु लिया गान मे विधि पड़ी गान हदमु हेक्टयार देखक भूमिय कट हेक्टयार देखक भूमिय कट हेक्टयार देखक भूमिय कट मिलीमीटर विस्सक मिलीमीटर विस्सक वर्षापतनयक् लेबुनिनम वर्षापतनयक् लेबुनिनम मिलीमीटर विस्सक वर्षापतनयक् लेबुनिनम එම භූමියට ලැබුණු ජල පරිමාව
එම භූමියට ලැබුණු ජල පරිමාව එම භූමියට ලැබුණු ජල පරිමාව ගණනය කරන්න ගණනය කරන්න එම භූමියට ලැබුණු ජල පරිමාව ගණනය කරන්න හරිද හදන්න බලන්න විනාඩියක් දෙන්න අරද right බලමුද අපි අදෘපතේ භූමියේ ශ්‍රේෂ්ඨඵලය කීයද හෙක්ටයාර් දෙකක් කියලානේ මම දුන්නේ නේද හෙක්ටයාර් දෙකක් කියන්නේ කියද වර්ග මීටර නම් වර්ග මීටර 20000ක් නේද එහෙනම් මෙතෙන් තෙන්න ඕන ඔන්න 20000 වර්ග මීටර ඊළඟට වර්ෂාපතනය කොච්චරද කිව්වේ මිලිමීටර 20ක් නේද කිව්වේ එහෙනම් 20යි මිලිමීටර කියන්නේ 20 බෙදීම 1000 තමයි මීටර වලින් එතකොට එහෙනම් මෙතෙන් දෙන්න ඕන පොතේ අපි දාන්න ඕන 20 බෙදීම 1000 මීටර. එතකොට මෙතන ඕන නම් මම මේ බිංදුවේ බිංදුව කපන්න. තව බිංදු දෙකයි මෙතනින් ඒ බිංදුව දෙක කැපුවා. එතන එනවා 200 ගුණ කිරීම මෙතන කීයද? 2යි වර්ග මීටර ගුණ කිරීම මීටර මං කිය උත්තරේ එන්නේ අපිට පොතේ ඝන මීටර වලින්. එහෙනම් කීයද? 400යි ඝන මීටර. ऐसे हरे तो ऐटिकमावन वर्षापतने संबंध नेता वर्षाव सह वर्षापतने में नेम संबंध होते अपने कथा करने थे एलंगट आपी देवने देशगुनी के साधक के पहेदली करने पाठांगा मो गन्न मात्र का आव आलोकय आलोकय हरे आलोकय या आलोकय दिंगे सेन के नवा लाइट आलोके लाइट හරිද දැන් මේ දවස්වල මේ දැන් ඔය ලෝකේ වැඩිපුරම කතා වෙන්නේ ඉතින් දැන් ගිය අවුරුද්දේ නේද මුල් ගිය අවුරුද්දේ මුල ඉඳලාම අපි කතා වුණේ කොරෝනා කොරෝනා සම්බන්ධවනේ නේද එකම මාතෘකාව වැඩිම කාලයක් කතා කරපු
කාලයක් තමයි මේ පෞගේ ටිකේ සහය මාතෘකාව තමයි අතට කොරෝනා නැත්නම් කොවිඩ් 19 කියන එක. දැන් මේ 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 ඊයේ පෙරේදා දැන් මේ වැඩිපුර කතා බහට ලක් වෙන තව මාතෘකාවක් තියෙනවා ගෝලීය වශයෙන් ලෝක වශයෙන් ඒ තමයි මේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද ගැටුමක් මේක මේ අද ඊයේ ඇති වුණු යුද ගැටුමක් නෙමෙයි මේට අවුරුදු ගණනාවක් තිස්සේ විටින් විට හට ගන්න යුදමේ ගැටුමක් හරි ඔය ගාසා තීරය අහලා ඇත්තේ මේ ඉතින් මේ මේ දෙකොල්ල විටින් විට ඉතින් යුද්ධ කරනවා හරි දෙපැත්තට ප්‍රහාර එල්ල කර ගන්නවා හැබැයි මේ ඊයේ පෙරේදා වඩා කාලයකට පස්සේ දරුණු ලෙස ගැටුම් ඇති වෙන්න පටන් අරන් තියෙනවා හරි ඊශ්‍රායලය සහ පලස්තීනය අතර එතන මේ තව ඊශ්‍රායලයේ පලස්තීනයේ තියෙන්නේ කොහෙද කියලා කිව්වොත් අපි කලාපයක් වශයෙන් කිව්වොත් ඔයාලා දන්නවා පොතේ මැද පෙරදිග තමයි මේ රටවල් දෙකම තියෙන්නේ හරි මැද පෙරදිග තමයි මේ ඊශ්‍රායලයේ පලස්තීනයේ කියන රටවල් දෙකම තියෙන්නේ හැබැයි පලස්තීනය කියලා කියන්නේ අරාබි රට මුස්ලිම් රාජ්‍යය ඊශ්‍රායලයේ කියලා කියන්නේ මුස්ලිම් රටක් නෙමෙයි ඒක අපි කියන යුදෙව් ජාතිකයෝ ඉන්නේ හරි යුදෙව් ජාතිකයෝ කියන්නේ යුදෙව් ජාතිකයෝ කියන්නේ ක්‍රිස්තියානි අය නැත්නම් කතෝලික මම දන්නේ හරියටම ක්‍රිස්තියානිද කතෝලිකද දෙකක් තියෙනවනේ එයාලගේතර අපේ මහායාන සහ තේරවාද බුද්ධාම විදියට එයාලගේ මම හිතන්නේ තියෙනවා එනිකාය ක්‍රිස්තියානි සහ කතෝලික විදියට අපේ මෙතන ළමයි ඉන්නවා නම් දන්නව එහෙම ඒ ආගම් දෙකේ ඉන්නා ඉන්නෝ ඉතින් මේ මැද පෙරදිග කියන්නේ සම්පූර්ණයෙන්ම මුස්ලිම් අය ඉන්නේ. ඒ මුස්ලිම් රටවල් එක්ක තනි වුණු මුස්ලිම් නොවන රාජ්‍යයක් තමයි ඊශ්‍රායලය කියලා කියන්නේ. ඊශ්‍රායලය කියලා කියන්නේ මුස්ලිම් නොවන මැද පෙරදිග තියෙන එකම රට. හරි මැද පෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ඉතින් මේ හරි දුෂ්කර කඩයිමක ඉඳලා නැත්තම් දුෂ්කර මට්ටමක ඉඳලා ගොඩනැගුණු රටක් තමයි ඊශ්‍රායලය කියලා කියන්නේ. ඇත්තම කියනවා නම් ඔය දෙවන ලෝක යුද්ධ කාලයේදී මේ හිට්ලර්ගේ හමුදාව මේ ඊශ්‍රායල ජාතිකයෝ ඊශ්‍රායල ජාතිකයෝ කියන්නේ බෑ ඇත්තටම එතකොට යුදෙව් ජාතිකයෝ. හරි මේ යුදෙව් ජාතිකයෝ يعني ඝාතනය කළා විශාල වශයෙන් ඝාතනය කළා. ඒ අතරින් යම් ප්‍රමාණයක් බේරිලා පැනලා අපි කියනවා මේ නාසි හමුදාව කියලා කියන්නේ නාසි හමුදාවෙන් පැනලා බේරිලා එනවා මේ ඒ කියන්නේ මේ මැද පෙරදිග ওই කාන්තාර ප්‍රදේශය තන්නිකර කාන්තාර ප්‍රදේශයක් වතේ හරි තන්නිකර කාන්තාර ප්‍රදේශයක් ඇවිල්ලා මේ ඉතින් තමන්ගේ රාජ්‍යයක් විදිහට මේ ඊශ්‍රායලය කියන රාජ්‍ය ඒ කට්ටිය හදා ගන්න ඉතින් එහෙම තමයි ඉතිහාසයේ කියවෙන්නේ ලංකාවේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් වගේ භූමි ප්‍රමාණයක් තමයි ඊශ්‍රායලයේ තියෙන්නේ අපිට වඩා ගොඩක් අඩු භූමි ප්‍රමාණයක් වෙන අපේ රටෙන් තුනෙන් එකක් විතර වගේ තමයි ඊශ්‍රායලයේ තියෙන්නේ. ඉතින් මේ ওই විදිහට ඊශ්‍රායලයේ පොතේ මේ මැද පෙරදිග ගැවිලා එයාලගේ රාජ්‍යයක් විදිහට පිටිටුව ගත්තට පස්සේ මම මතක 1948 වගේ අවුරුද්දක හරියට මෙයාලා يعني රාජ්‍යයක් විදිහට රටක් විදිහට ලෝකේ පිළිගන්නවා. එතනින් පස්සේ මෙයාලට දැඩි ලෙස මේ යුදමේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා වටේම ඉන්න අර අරාබි රටවල් වල මුස්ලිම් රාජ්‍යයන් වල. හරි ඉතින් නිතර මේ ගැටුම් වලට ලක් වෙනවා නිතර මෙයාලගේ මිනිස්සු මැරෙනවා. ඉතින් ගොඩාක් දුක් කම් කටළු ගොඩක් මැද්ද තමයි මේ මෙයාලා يعني යාලා ඊට කලිනුත් ඒ වගේ අර යුරෝපයේ ඉන්න කොටත් ඒ වගේ මෙයාලගේ බහුතරයක් දෙනා මැරිලා ඉතා සුළු ප්‍රමාණයක් තමයි ඉතිරෙලා ආවේ රයිට් දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා අතනින් අර බේරිලා එනවා කියලා කියන්නේ අර වර්ණවාදය වගේ ඒ සමහර විට බුද්ධිය හෝ එහෙම නැත්නම් කායික ශක්තියෙන් හෝ වැඩි පිරිසක් තමයි බේරිලා
එන්නේ කොහාටද? ඊශ්‍රායලයේ කියන රාජ්‍ය පිහිටුවා ගන්න. හරි. ඒ කියන්නේ ජානමේ වශයෙන් උත් සමහර විට උසස්ම පිරිසක් තමයි බේරිලා ඔතෙන්ට එන්නේ. ඒ ඉස්සරහට ඒකේ ඇත්ත නැත් අපිට තේරුම් ගන්න පුළුවන් වර්තමානයේ ගැන කතා කරනකොට. ඉතින් මේ විදිහට බර මුස්ලිම් රාජ්‍යයන් වලින් දැඩි ලෙස ප්‍රහාරයට ලක් වෙනවා තමන්ගේ රටවැසියෝ මේ යනවා. ඉතින් මේක දිගින් දිගටම වෙන්න බෑ. මේ රාජ්‍ය අතහැරලා යන්නෙත් නෑ මෙයාලා. ඒකටත් හේතුවක් තියෙනවා පොතේ. ඔය යුදෙව්වෝ කියලා කියන්නේ අර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ පරපුරෙන් පැවතගෙනන ජාතියක් විදිහට තමයි කතා කරන්නේ. එයාලගේ අර ශුද්ධ වූ භූමියක් තමයි ඇත්තට මේ ඊශ්‍රායලයේ කියලා කියන්නේ. ඒ කියන්නේ දැනට මෙයාලා මේ ඉන්න භූමිය එයාලගේ මේට අවුරුදු දහස් ගානකට කලින් එයාලගේ වාසභූමියක් වුණ එකක් තමයි ඔය භූමිය. හරි. පස්සේ නොයෙකුත් ඔය ආක්‍රමණ ඒ කාලේ ඉඳලා තිබුණානේ පුතේ, ඔය ආක්‍රමණ කියන ඒවා. හරි. ඒ කාලේ ඉඳලා තිබුණා. ඒ ආක්‍රමණ නිසා මෙයාලට මේ ඉඩම අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මම බයිබලයේ කියවලා නැහැ, නමුත් බයිබලයේක තැනක තියෙනවලු යම් දවසක යුදෙව් ජාතිකයෝ මේ භූමියෙන් ගිය දවසට මේක කාන්තාරයක් වෙනවා. හරි. එහෙම තියෙනවා කියලා බයිබලයේ තියෙනවා. මම බයිබලයේ කියවලා නැහැ, බයිබලයේ තියෙනවා. හරි. යුදෙව්වෝ මේ භූමියෙන් ගිය දවසක මේක කාන්තාරයක් වෙනවා. මේක ශාස්ත්‍රීය භූමියක් වෙන්නේ නැහැ. ඒ ශාපය වගේ වදිනවා. ඉතින් මම දන්නේ මේ වගේ සත්‍ය අසත්‍ය. හැබැයි ඉතින් අද වෙනකොට ඒ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම කාන්තාරයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි දැන් නැවත මෙයාලා මේ ඊශ්‍රායල් ජාතිකයෝ ආවට පස්සේ පොතේ මේ භූමිය ටිකෙන් ටික කොළපාටට පත් වෙනවා. ඒක සත්‍යයක්. මොකද මම ඒ ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය ගැන විශේෂයෙන් ඔයලා බලලා අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා මම දන්නවා මෙයාලා ටිකෙන් ටික නැවත මේ වැව් පවා දැන් හදලා තියෙනවා. ඊශ්‍රායලයේ වැව් පවා තියෙනවා කියලා කියනවා. එනේ යාලා ටික ටික නැවතේ භූමිය ශස්ත්‍රික කරගෙන එනවා කියලා තමයි කියන්නේ. ගිහිලා බලලා නැහැ, නමුත් කතා පොත්පත් කියවල ඒ තැන්වලින් දැනගෙන තියෙන කාරණා ටිකක් ඔය කිව්වේ. ඉතින් මේ දැන් දරා ගන්න බෑනේ පුතේ, තමන්ගේ ජාතිය උ මැරෙනවා, ඉන්නෙත් සීමිත ප්‍රමාණයක්. මේ මෑතක් වෙනකල් මේ දක්වාම වින්දේ දුක්ම විතරයි. ඉතින් මෙයාලා ටික ටික කොහොම හරි මේකට මුහුණ දෙන්න සුදුසු වාතාවරණය ටික ටික හදා ගන්නවා. මෙයාලකට බුද්ධිමත් සාමාන්‍යයෙන් කියන විදිහට ජෙනරල් IQ එක, සාමාන්‍ය බුද්ධිය කියන එක වැඩිම පිරිසක් නැත්නම් වැඩිම ජාතියක් තමයි යුදෙව් ජාතිකයෝ. ඒකට හොඳම උදාහරණේ අයින්ස්ටයින් කියන්නේ යුදෙව් ජාතිකයෙක්. ඒ වගේම මම අහලා තියෙන විදිහට මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ යුදෙව් ජාතිකයෝ. එයාලා කියන්නේ ඊශ්‍රායලයේ නොවුණත්, එයාලා ඇමරිකාව වගේ රටවල් වල ජීවත් වුණත්, ඒ හැමෝම යුදෙව් කියන සම්භවයේ තියෙන අය තමයි. තර සාමාන්‍යයෙන් මේ වෙනකොට සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ඒ කියන්නේ මේ විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ වැඩිම නොබෙල් ත්‍යාග, ඔයාලා දන්නවා තියෙන නොබෙල් ත්‍යාග කියලා දෙනවනේ, වැඩිම නොබෙල් ත්‍යාග ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ යුදෙව් ජාතිකයෝ කියලා කියනවා. පැහැදිලිද? ඉතින් මෙයාලා මේ බුද්ධිය අතින් ගොඩාක් උසස් ජාතියක් විදිහට තමයි සාමාන්‍යයෙන් සැලකන්නේ යුදෙව්වන් කියන අය. ඉතින් මෙයාලගේ මේ බුද්ධිය එකතු කරගෙන මෙයාලා කොහොම හරි ටික ටික යුද මේ වශයෙන් උත් ඇත්තටම ශක්තිමත් වෙලා තියෙනවා. හරි. ටික ටික ශක්තිමත් වෙනවා. හරි. එහෙම ශක්තිමත් වෙලා එක අවස්ථාවක අරාබි රටවල් පහක් එකට එකතු වෙලා මෙයාලට ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙනවා. ඒ වෙනකොට ඇත්තටම මෙයාලගේ යුද මේ වශයෙන් ශක්තිය අඩුයි. හැබැයි මෙයාලගේ බුද්ධිය ගොඩක් වැඩි. ඒ නිසා මෙයාලා හරි බුද්ධිය පාවිච්චි කරලා ඒ මොහොතේ ඒ යුද්ධය ජයග්‍රහණය කරනවා මේ ඊශ්‍රායලයේ. දැන් පසු කාලීනව ওই විදිහට නොයෙකුත් අවස්ථාවල විටින් විට තර්ජන නැත්නම් ප්‍රහාරයන් වලට ලක් වෙනවා. හැබැයි ඒ කිසිම අවස්ථාවකින් මේ පුංචි රාජ්‍ය අපේ රටට වඩා අඩු ජනගහනයක් ඉන්නේ යුද මේ වශයෙන් පරාජය කරන්න හැකියාවක් ලැබිලා නැහැ. හරි. ඒ වගේම මේ රටේ තව තියෙන විශේෂතාව තියෙනවා කීපයක්. අවුරුදු 19 සම්පූර්ණ වුණ හැම කාන්තාවක්ම සහ හැම පුරුෂයෙක්ම අනිවාර්යයෙන්ම යුද පුහුණුව ලබනවා. එයාලා කැමැත්තෙන්ම මේ යුද පුහුණුවට යනවා. හරි. ඒ කියන්නේ දැන් මේ මොහොතේ යාලට යුද්ධයක් අවශ්‍ය වුණොත්
එයාලගේ ඕන කෙනෙකුට යුද්ධයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අවි ආයුධ භාවිතය පිළිබඳ හැම දැනුමක්ම එයාලට තියෙනවා කියලා කියනවා. තව විශේෂ දෙයක් තියෙනවා. මෙයාලගේ මේ ආමියකේ ඒ ඉන්න අය පව හොඳටම ඉගෙන ගත්තා ඉන්නවා කියනකොට. සමහර මේ ආමියකේ සෙබළු ඉන්නවලු PhD වගේ, ඒ කියන්නේ අර අපි කියන්නේ නේද උපාධිය නේද BSc, ඊට පස්සේ MSc, ඊළඟට PhD. අර ડોක්ටර් අපි සාමාන්‍යයෙන් ડોක්ටර් කියලා කියන්නේ අර බෙහෙත් දෙන අයටනේ නේද? එහෙම නෙමෙයි සාමාන්‍ය අපි ડોක්ටර් කියලා කියන ඔය PhD එකක් දෙන අය. ડોක්ටර් ප්‍රොෆෙසර් එහෙම. සමහර විට මේ ප්‍රොෆෙසර්ස්ලා හැම ඉන්නවා. හරි. යුද්ධ කරන්නේ. ඉතින් දැනුම වැඩි. හරි. ඒ බුද්ධිය පාවිච්චි කරලා එයාලා අරින සියලු ආක්‍රමණ සාර්ථකව මුහුණ දෙනවා. පැහැදිලිද? ඉතින් ඒ එක පැත්තක්. ඒ වගේ මං කිව්වා මෙයාලා කෘෂිකර්මාන්තයේ අතින් ඉතාම දියුණු තත්යකට පත් වෙලා තියෙනවා. මේ මතය තියාගන්න වැලි කතර කාන්තාරයේ තමයි සාර්ථක වගා කරන්න එයාලා පාවිච්චි කරන්නේ ආරක්ෂිත දුහතුල භෝග වගාව. එමෙ නැත්තම් ඒත් එක්ක නිර්පාංශ වගාව තමයි භාවිත කරන්නේ. ඉතින් කියවලා බලන්න තව ගොඩාක් මේ ගැන මම විස්තර හොයාගෙන කියවලා තියෙනවා. ඔය ඔක්කොම දැන් ඔයාලට කියන්න වෙලාවක් නැහැ. තව තියෙනවා මේ දවස්වල මෙයාලගේ විශේෂ මේ උපකරණයක් ගැනත් කතා වෙනවා. අයන් ඩ්‍රෝන් කියලා විශේෂ උපකරණයක් මෙයාලා නිර්මාණය කරලා තියෙනවා. රයිට්. ඒ වගේ ගොඩාක් විශේෂ කාරණා සම්බන්ධව කතා කරන්න තියෙන මාතෘකාවක්. ඇත්තටම මේ ඊශ්‍රායලයේ කියන රාජ්‍ය මම ඊට කලින් එක ඔය තත්ත්වය ඇති වෙන්නත් කලින් ළමයිට ඊශ්‍රායලයේ ගැන ඇත්තටම උගන්වනවා, කියන්නේ කියලා දෙනවා. විශේෂයෙන් ඔය ආරක්ෂිත ගෘහතුල භෝග වගාවේදී මම ඊශ්‍රායලයේ අනිවාර්ය මාතෘකාවක් විදිහට අරගෙන කියනවා. මොකද ඒ කාලේ ඉඳලා මම ඊශ්‍රායලයේ ගැන අධ්‍යයනය කරලා තියෙනවා. මොකද එයාලා කෘෂිකර්මාන්තය අතින් ගොඩාක්ම ඉහළට ආපු රාජ්‍ය විදියට. හරි. ඉතින් මේ ඔයාලටත් පොළවා මේ දවස්වල ඉතින් නේද ඔබ පොඩ්ඩක් ඔය එක එක තැන්වල පත්තරවල සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වෙනවා. ඉතින් පොඩ්ඩක් ඔවා කියවලා තමන්ගේ සාමාන්‍ය දැනීමටත් අවශ්‍යයි නේද? අපි මිනිස්සු වුණාම සබ්ජෙක්ට් එක විතරක් දැනගෙන හරියන්නේ නැහැ මතකෙ තියාගන්න. අපි මේ ලෝකේ ජීවත් වෙනවා නම් අපි දැනගත යුතු තව දේවල් ගොඩක් තියෙනවා සබ්ජෙක්ට් එකට අමතරව. ඒක සාමාන්‍ය දැනීමත් සඳහා ඔයාලට ඔන්න කියවන්න පුළුවන්. මම ඊට වඩා විස්තර තව කතන්දර කියන්න යන්නේ නැහැ. ඉතින් ඔය පොඩ්ඩක් ඔයාලට කිව්වේ දැනගන්න අවශ්‍ය නිසා. හරි. අපි එහෙනම් සම්බන්ධ වෙමු නැවත ආලෝකයේ සම්බන්ධ කොටස කතා කරත්. රයිට්. එතකොට අපිට ආලෝකය ලැබෙන්නේ කාගෙන්ද? අපිට ආලෝකය ලැබෙන්නේ මට ආලෝකය ගෙන දෙවි. එහෙම සින්දුවකුත් තියෙනවා නේද? ඒක නෙමෙයි හරියද? මට ආලෝකය දෙනස යන්නේ නෑ, එහෙම එකක් නෑ හරියද? අපිට ආලෝකය ලැබෙන්නේ කාගෙන්ද? ප්‍රතිස් සූර්යාගෙන්ද? අපිට ආලෝකය ලැබෙන්නේ සූර්යාගෙන්. සූර්යා තියෙනකල් අපිට ආලෝකය ලැබෙනවා. සූර්යා නැති වුණොත් ආලෝකය නැද. රැයට වෙන්නේ ඕකදනේ සූර්යා නැති වෙන්නේ නේ. නමුත් සූර්යා අපි ඉන්න පැත්තෙන් අනිත් පැත්තට යනවානේ. අපි ගෝලාකාරයිනේ. ඒහා පැත්තට ගියපුවාම අපිට නෙමෙයි ආලෝකය ලැබෙන්නේ, පෘථිවි ගෝලේ අනිත් පැත්තට තමයි ආලෝකය ලැබෙන්නේ. රැට අපිට ආලෝකය ලැබෙන්න ඒක නිසා අපි કૃත්‍රිමව ආලෝකය සපයා ගන්නවා බල්බ් එකක් හරි මොකක් හරි නේද දැල්වල. එහෙනම් ඔන්න මතක තියාගන්න අපිට ආලෝකය ලැබෙනවා පොතේ සූර්යාගෙන්. එතන මේ ආලෝකය ගත්තහම මේක ඇත්තටම ශක්තිය අන්තර්ගතයි පොතේ ආලෝකය. මොනවාද ආලෝකයේ තියෙන්නේ? ශක්තිය අන්තර්ගතයි. එතන මේ ආලෝක ශක්තිය තමයි ප්‍රාථමික ශක්ති ප්‍රභවය. මතක තියාගන්න ආලෝක ශක්තිය තමයි මේ පෘථුවියේ ප්‍රාථමික ශක්ති ප්‍රභවයේ ඒ මත තමයි අනිකුත් සියලු ශක්ති නිර්මාණය වෙනවා කියලා අපි කියන්නේ සාමාන්‍ය. හරි. එහෙනම් මේ පෘථුවියේ සිදුවන සියලුම ක්‍රියාවලි සඳහා සියලුම ජීව ක්‍රියාවලි වෙන්න පුළුවන්. හරි. කාලගුණික විපර්යාස කාලගුණික තත්ත්ව නිර්මාණය කරන මේ හැම දෙයකටම අවශ්‍ය ශක්තිය දෙන්නේ මතක තියාගන්න කවුද? සූර්යා කියලා අපි කියනවා. හරි. එතන සූර්යා ලෝකය. ධර්මයේ සූර්යා ලෝකය විග්‍රහ කරනවා අපි විවිධ පැතිවලින්. එයා ගැන අපි කතා කරන පැති කීපයක් තියෙනවා. මම එතෙන්ට සම්බන්ධ වෙනවා දැන්. හරි. එකක් අපි කියනවා පොතේ ආලෝක තීව්‍රතාව. අපිට මේ සූර්යාලෝකය විස්තර කරන්න පුළුවන් එක විදිහක් තමයි ආලෝක තීව්‍රතාව කියන්නේ. හරි. ඊළඟට මේක තව විස්තර කරන්න පුළුවන් විදිහක් තියෙනවා.
ආලෝක කාලය හරි ආලෝක කාලය තව එකක් අපි කියනවා ගොඩක් වැදගත් එකක් මේක අපිට දැනෙන්නේ නැහැ ඇත්තට ආලෝක ගුණාත්මය තන් ගුණාත්මක භාවය ලයිට් ක්වොලිටි කියලා අපි කියනවා පැහැදිලිද ඔන්න ඔය දිර්පතේ ආලෝකයේ අපිට පැති තුනක් ඔස්සේ පැහැදිලි කරන්න පුළුවන් විග්‍රහ කරන්න පුළුවන් ආලෝක තීව්‍රතාවය ආලෝක කාලය නැත්නම් ආලෝක කාල සීමාව ඊළඟට ආලෝක ගුණාත්මක භාවය ඉංග්‍රීසියෙන් නම් ලයිට් ඉන්ටෙන්සිටි ලයිට් ඩියුරේෂන් එහෙම නැත්නම් ෆෝටෝ පීරියඩ් කියලාත් අපි කියනවා ඊළඟට ලයිට් ක්වොලිටි කියලා අපි කියනවා පැහැදිලිද ඊට පස්සේ මම මේ තුන කෙටියෙන් ඔයාලට හැඳින්වීම කරන්න ලොකු විස්තර නැහැ ඊට පස්සේ ආලෝකයේ මැනීම සම්බන්ධව අපිට කතා කරන්න තියෙන ආලෝකයේ මැනීමත් ලොකු විස්තරයක් නේ ආලෝකය අපිට ඉක්මනට ඉවර කරන්න පුළුවන් ඊළඟට අපි උෂ්ණත්වයට එමු රයිට් එල යන මේ විදිහට පෘථුවියට आलोके लेबेनुए सूर्यागेने पृथ्वी वायुगोले ඇතිවන සියලු ඇතිවන සියලු කාලගුණික වෙනස් වීම සඳහා අවශ්‍ය ශක්තිය ලැබෙනුයේද සූර්යාලෝකයෙනි හත්පදේ චෝටි අනුමාත්‍රකාවක් ගන්න ආලෝකයේ යටතෙන විදියට आलोके यात देने में देते आलोके विग्रह कल है कि आकार आलोके विग्रह कल है कि आकार आलोके विग्रह कल है कि आकार राइट यात्रिन तारुलकुनाद दाला लिया ना तारुलकुनाद दाला आलोकय विग्रह कलह के आकार तुना कैत आलोकय विग्रह कलह के आकार तुना कैत राइट ले अन्न पलवेने एक आलोक तीव्रता पति पलवेने एक लियला एक पहेदली करना देवेने एक टेमू प्रलेसी आलोक तीव्रता राइट देंग हागान ने मुकाद आलोक तीव्रता व क्या हाँ देंग अभी क्या नो आलोक तीव्रता वेडी हर रसने के लाभ याद हास करने अन्य वाके हरे ने रसने वेडी हर आउ रश्मीय वेडी ऐम क्या नो ने आलोक तीव्रता एक सूर्यालोक शक्ति प्रमाण वेडी वगे अदास सूर्यालोके शक्ति प्रमाण वेडी आलोक तीव्रता सूर्यालोके अंतर्गत शक्ति प्रमाण
හැදෙලිද ආලෝක තීව්‍රතාවය කියන්නේ සූර්යාලෝකයේ තියෙන ශක්ති ප්‍රමාණය. ඉතින් සාමාන්‍යයෙන් අපි මේක මිනුම් කරනවා යම් ඒකක කාල සීමාවක් තුළ ඒකක භූමි ප්‍රමාණයකට ලැබුණු සූර්යාලෝක ශක්ති ප්‍රමාණයක් විදියට. පැහැදිලිද? ඒකක කාලයක් තුළ ඒකක භූමි ප්‍රමාණයකට ලැබුණු සූර්යාලෝක ශක්ති ප්‍රමාණය විදිහට අපි මේක මිනුම් කිරීම කරමු. එතකොට දැන් අපි ඒකක කාලයක් කියපම අපි සාමාන්‍යයෙන් කාලය ගන්නෙ තත්පරයට. හරි? භූමි ප්‍රමාණය අපි ගන්නවා වර්ග මීටරයට, ශක්ති ප්‍රමාණය අපි ගන්නවා ජූල් විදියට. එහෙනම් තත්පරයට වර්ග මීටරයට ජූල්. ඔක චුට්ට වෙනස් කළොත් මෙහෙම දැන් මං කිව්වේ කොහොමද? තත්පරයට වර්ග මීටරයට ජූල් කියලානේ කිව්වේ. මම මේක චුට්ටක් ඕඩර් එක මාරු කරනවා මේ බලන්න. වර්ග මීටරයට තත්පරයට ජූල්. හරි? වර්ග මීටරයට තත්පරයට ජූල්. තත්පරයට ජූල් කියන එකට ඔයාලා තනි ඒකකයක් ඉගෙනගෙන තියෙනවා චුටි පන්තියේ. මොකද්ද? වොට්. එහෙනම් අපිට එනවා වර්ග මීටරයට වොට් කියලා. එහෙනම් මතක තියාගන්න ආලෝක තීව්‍රතාවයේ ඒකකය අපි කියන අපතේ මොකක් කියලාද? වර්ග මීටරයට වොට් කියලා. ඔන්න ආලෝක තීව්‍රතාව සම්බන්ධව ඔයාලා දැනගන්න ඕන කාරණා ටික. රයිට්. අපි ලියාගමු මේ විදිහට. සූර්යාලෝකයේ සූර්යාලෝකයේ අඩංගු ශක්ති ප්‍රමාණය සූර්යාලෝකයේ අඩංගු ශක්ති ප්‍රමාණය ආලෝක තීව්‍රතාව ලෙස හැඳින්වේ. ආලෝක තීව්‍රතාව ලෙස හැඳින්වේ. වෙනම රූලකින් ලියන්න මෙය ඒකක කාලයක් තුළ ඒකක භූමියකට ලැබුණු සූර්යාලෝක ශක්ති ප්‍රමාණය ලෙස දක්වයි. සූර්යාලෝක ශක්ති ප්‍රමාණය ලෙස දක්වයි. පැහැදිලිද? සූර්යාලෝක ශක්ති ප්‍රමාණය ලෙස දක්වයි. ඒකටම ලියන්න. ඒ අනුව ආලෝක තීව්‍රතාවයේ සම්මත ඒකකය අපි අකුරෙන් ලියමු. පොතේ මෙහෙම අකුරෙන් ලියන්න. වර්ග මීටරයට වොට්. වරහන් ඇතුළේ ලියන්න. වර්ග මීටරයට වොට්. වේ. වර්ග මීටරයට වොට් වේ. හයිලයිට් කරගන්න. වර්ග මීටරයට වොට්. සම්මත ඒකකයේ පොතේ. හරි? සම්මත ඒකකයේ වර්ග මීටරයට වොට්. ඒකටම ලියන්න. මීට අමතරව කැන්ඩෙලා ප්‍රමාවක්
කැන්ඩෙලා මැන්ඩෙලා නෙමෙයි කැන්ඩෙලා කැන්ඩෙලා කමාව ලක්ස් 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 ගාන ඒව නෙමෙයි ඇඟේ ගාන ඒවත් වෙනවා ලක්ස් කියලා මේකෙන් වෙන්නේ නැති අර ඒ නම හදාගන්න ඇත්තේ සමහර වෙලට හරි ලක්ස් එතනක් කියන්නේ නිකන් දීප්තිමත් වගේ මොන හරි අදහසක් එන්න තමයි ලක්ස් කියන වචනේ මේ සබන් වර්ගයට දාලා ඇත්තේ රයිට් ලක්ස් ඊට අමතරව කැන්ඩෙලා ලක්ස් වැනි ඒකකද වැනි ඒකකද වැනි ඒකකද වැනි ඒකකද භාවිත කරයි වැනි ඒකකද භාවිත කරයි ඒ දෙකත් හයිලයිට් කරගන්න කමක් නැහැ කැන්ඩෙලා ලක්ස් කියලා කැන්ඩෙලා ලක්ස් කැන්ඩෙලා ලක්ස් හැබැයි සම්මත ඒකකය පටලා ගන්න එපා සම්මත ඒකකයේ වර්ගමීටරයට වොට් හරි දැන් බහුවන්න ප්‍රශ්නයක දුන්නොත් ආලෝක තීව්‍රතාවයේ මිනුම් කරන සම්මත ඒකකය වන්නේ මේවත් තියෙවි කැන්ඩෙලා ලක්ස් ඒවත් තියෙවි වර්ගමීටරයට වොට් තියෙවි ඒ අතර තව මොන හරි වෙන උත්තරක් තියෙවි සම්මත ඒකකය අන්න වර්ගමීටරයට වොට් කැන්ඩෙලා බෑ ලක්ස් බෑ ඒක භාවිත ඒකක විතරයි සම්මත ඒකක නෙමෙයි මතක තියාගන්න හොඳයි දැන් අපි ඔය කතා කළේ මත ආලෝක තීව්‍රතාවයනේ දැන් ගන්න ආලෝක කාලය ආලෝක කාලය आलोक काले हरे तो मुकद्द आलोक काले के अन्ने आप दानना पते दवसकट पै विसी हतरा तेनवा ने दवसकट पै विसी हतरा तेनवा है भाई पै विसी हतरम आप आलोक लेबेनवा ने නෑ පැය 24 මා ලෝකේ ලැබෙන්නේ නෑ ලැබුණොත් මාර අවුලක් වෙන්නේ නිදා ගන්නම් වෙන්නේ නෑනේ දවල් හැමදාම තුන හැබැයි ලෝකේ සමහර රටවල් තියෙනවා පුතේ සමහර කාලවලදී අර ඍතු ભેදයේ තියෙන රටවල් තියෙනවා සමහර විට දවසේ පැය 20ක් විතර දවල් කාලය තියෙනවා හරි දවසේ පැය 20ක් විතර තියෙන දවල් කාලය පැය 4ක් විතර තමයි රාත්‍රී කාලය තියෙන්නේ මට ඊටත් අඩු වෙන ප්‍රදේශ තියෙන්න පුළුවන් ඔකේ අනිත් පැත්තක් තියෙනවා ඒ රටවල වලට අනිත් කාලවලදී හරි දවසේ පැය 20ක් විතර තියෙන රාත්‍රී කාලය සමහරුනේ නන්දර නිදාගත්ත ඇගෙනේ මොනද ඒ වන්ට දැන් අපිට දවස් දෙකක් නම් මරු කී හැකි හැමදාම එහෙම තියෙද්දි ඒක ඉච්චර හරියන වැඩක් නෙමෙයි පා වෙනවනේ හැමතිස්සෙම කරුවලයි ගෑල් ළමයි මො කොමත් කැමති නැද බයයිනේ මේ ගෑල් ළමයි බයයිනේ රැට කරුවලට අම්මෝ නේද අමාර ගෑල් ළමයි ඉන්නවා මේ 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 තනියම කුස්සියටත් යන්නේ ඒත් බය අම්මත් එක යන්නේ කුස්සියට ඒ තරම් බය කියන ගේ ඇතුලේ කාමරෙකින් කාමරයටවත් යන්නේ නැහැ රැට මේ ලයිට් තිබුණත් නැහැ කරුවල නෙමෙයි මේ ලයිට් තිබිලත් යන්නේ නැහැ සමහර අය ඒ තරම් බයයි හරි කාමරෙන් කාමරයට යන්නේ කියන්නේ එළියට යන්නේ නැහැ කොහොමවත් ඉතින් හරි එළියට යන්නේ නැහැ නේද අම්මට කතා කරලා කොහම හරි හැරවගෙන තමයි එළියට යන්නේ හරි නැත්නම් යන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් මේ එම් බයයි නේද රෑ වෙලා තිබුණොත් ගෑල් ළමයි කොහොමවත් කැමති නැහැ එතකොට බයයි නේද එළියටවත් යන්න බෑ ඊට පස්සේ කොල්ලෝ නම් කැමති දන්නේ නැහැ ඉතින්. හරි ඉතින් ඒත් මේ දවස් දෙකක් නනේ අර ආසාවට අත්දැකීමට වගේ හා කියයි. ඒවට හැමදාම එහෙම තියෙයි හැමදාම කියන්නේ හැමදාම නේ. නමුත් වැඩි කාලයක් එහෙම තියෙදි අපිට එපා වෙනවා නේද? රැ වැඩි. හැබැයි ලෝකේ සමහර රටවල මිනිස්සුන්ට පුතේ අත්දැකීම තියෙනවා. සමහර කාලෙදී ආව දවසේ පැය 20ක් විතර ආලෝකයේ තියෙනකොට ආය කාලයකදී පැය 20ක් වගේ කාලයක් රාත්‍රී කාලයේ තියෙනවා. දවල් කාලයේ පැය 4ක් වගේ තියෙනවා. හැබැයි ඉතින් අපේ රටේ එහෙම නෑ මොකද අපි සමකාසන්න රටක් නිසා බොහෝ දුරට පැය 12ක් හෝ ඊට ආසන්න කාලයක් අපිට ආලෝකය ලැබෙනකොට පැය 12ක් හෝ ඊට ආසන්න කාලයක් අපිට රාත්‍රී කාලය විදිහට තියෙනවා පොඩි පොඩි වෙනස්කම් තියෙනවා මම ඔයාලගේ දැනගැනීම පිණිස මම ඒ ටික කියන්න ලියා ගන්න නම් ඕනෙත් නෑ ඉතින් ආලෝක කාලය කියන්නේ ඔන්න ඕකට පුතේ දවසේ ඒ පැය 24න් අපිට දීප්තිමත් සූර්යාලෝකයේ කොච්චර කාලයක් ලැබුණාද කියන එක. දැන් අද නම් ගැටලුවක් නෑ මං. يعني අනිත් ප්‍රදේශවලත් එහෙම ඇත්තේ. දැන් වාරිය පොළ නම් අද හොඳයි.
අද දවස හොඳට අවු වැටෙනවා. හැබැයි දැන් මීට ඊයේ පෙරේදා දවස් දෙක තුනකට කලින් හරි දවසේ ආලෝකය ලැබුණේ කාලේ හරි අඩුයි. වැඩිපුරම තිබුණ එක්කෝ වලාකුළු වලින් වැහුණු අහසක්. එහෙම නැත්නම් නේ වර්ෂාව සහිත කාලයක් තිබුණේ. එතකොට දවසේ පැය දෙක තුනක් වගේ තමයි සමායට ආලෝකය ලැබුණේ. සමායට එහෙමත් නැහැ. ආලෝකය ලැබුණෙම නැති දවසුත් තියෙනවා. හරි එක්කෝ වලාකුළු එක්කෝ වහිනවා. හරි දැන් සමහර විට වාලා ඉන්න පැතිවල එහෙම දන්නේ නැහැ අදත්. දැන් වාලි පොළ නම් ඇත්තටම අද එහෙම නෑ. අද හොඳට ආලෝකය ලැබෙනවා. අතර අද ආලෝක කාලේ අපිට සාමාන්‍යයෙන් පැය 10 12ක් විතර වගේ ලැබෙනවා. 12ක් විතර වගේම ලැබෙනවා. ලැබෙවි කියලා හිතනම මට කියන්න බෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා. හරි සමහර තව ටිකකින් නේද? මම ඔහොම කියපු නිසාම සමහර තව ටිකකින් වහින්නත් පුළුවන්. එහෙමත් වෙනවනේ. එහෙනම් ආලෝක කාලය කියන්නේ ඒ දවසේ පැය 24න් පුතේ දීප්තිමත් සූර්යාලෝකය ලැබුණු පැය ගණන අපි කියනවා ආලෝක කාලය. ඒතර පැය ගණන එන ආලෝක කාලයේ මයින ඒකකය මොකද්ද? පැය කියලා අපි කියනවා. පැහැදිලි නේද? රයිට්. අපි එහෙනම් ආලෝක කාලයක් සටහන් කරගෙන ඉමු. කියන්නේ මේ විදිහට යම් දිනක් තුල දීප්තිමත් සූර්යාලෝකයේ පැවති දීප්තිමත් සූර්යාලෝකයේ පැවති දීප්තිමත් සූර්යාලෝකයේ පැවති පැය ගණන ආලෝක කාලය ලෙස හැඳින්වේ. ආලෝක කාලය ලෙස හැඳින්වේ. ආලෝක කාලය ලෙස හැඳින්වේ. right ඒකකේ නම් ලියන්න ඕනේ නැහැ නේද? අතන පැය කියලා කියවෙන නිසා අමුතුවෙන් ඒකකේ ලියන්න අවශ්‍ය නැහැ. මතක තියාගන්න පැය කියලා අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ. ඊළඟට අපි තුන්වෙනි එකට එමු අපි. ආලෝක ගුණාත්මය. ආලෝක ගුණාත්මය. ආලෝක ගුණාත්මය. හරි ලයිට් ක්වොලිටි කියලා අපි කියනවා. මේකත් ගොඩක් වැදගත් ලක්ෂණයක් පොතේ ආලෝකයේ සම්බන්ධව කතා කරද්දී ගොඩක් වැදගත්. සමහර විට මේ අර ආලෝක තීව්‍රතාව ওই කාලය ওই ඔක්කොටම වඩා වැදගත් වෙනවා පොතේ. හරි එහෙනම් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න ඔබ පැහැදිලි කරන්න. ක්වොලිටි එක තමයි වැදගත් වෙන්නේ ක්වොන්ටිටි එකට වඩා. ඒකයි ඔය කියවන්නේ. දැන් අපි වේගෙන් මොන හරි හදනවා. හරි මොන හරි හදනකොට හදනවා වේගෙන් ඒ වැඩේ කරලා ඉක්මනට ලොකු ප්‍රමාණයක් හදනවා. හරි හැබැයි මේ වගේ ක්වොලිටි එක බලපුවාම ක්වොලිටි එක සම්පූර්ණයෙන් අවුට්. එතන වැඩක් තියෙනවද? වැඩක් නැහැ. මොකද අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ මොකේදද? ක්වොලිටි එකට ගුණාත්මයට තමයි අවධානය යොමු කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපේ රටේ සහල් නිෂ්පාදනය ගත්තාම අපේ රටට ඇති වෙන තරම් සහල් නිෂ්පාදනය තියෙන සමහර අතිරික්තයකුත් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ක්වොලිටි එක ගොඩක් බාලයි. අපිට මේ අතිරික්තය පිටරටකට විකුණන්නවත් හැකියාවක් නැහැ. ඇයි? ක්වොලිටි එක බාලයි. එක්කෝ වෙන විදේශිකයන් ප්‍රිය කරන ප්‍රභේද නෙමෙයි අපේ රටේ වගා කරන එක. ඒක වෙන්න පළව. එහෙම නැත්නම් අපේ රටේ තියෙන ඒ අපි ගන්න අස්වැන්නේ නොයෙකුත් බැරලෝහ වගේ දේවල් අධික ප්‍රමාණයෙන් අන්තර්ගත වෙනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. ක්වොලිටි එක ගොඩක් අඩුයි. ඉතින් ඒකයි මම කියන්නේ පොතේ ආලෝකයක් කොච්චර ලැබුණත් වැඩක් නැහැ. ඒ නියම ගුණාත්මයෙන් යුක්ත ආලෝකය ලැබෙන්නේ නැත්නම්. හරි. එහෙම වුණොත් ඒක විශේෂයෙන් ශාක සම්බන්ධෝනේ අපි කතා කරන්නේ ආලෝකයත් එක්ක යනකොට. ඉතින් ශාක වලට වැදගත් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ ලැබෙන ආලෝකය අපිට පේන්නේ නැහැ. හරිද? ලැබෙන ආලෝකේ නිල් සහ රතු ආලෝකයේ වැඩිපුර තිබුණොත් ප්‍රභා සංශ්ලේෂණය හොඳින් සිද්ධ වෙනවා. අපිට පේන්නේ නැහැ පුතේ සුදු ආලෝකේ අපිට. වර්ණයක් පේන්නේ නැහැ. හරි. නමුත් මේක අපි බෙදලා ගත්තත් අර ඔයාලා
චුටි කාලේ කරනවා නේද අර ප්‍රිස්මයක් කරා ආලෝකය යවලා නේද අපිට අර වර්ණ හතකින් යුක්තයි කියලා බලා ගන්න ක්‍රමයක් තියෙනවා. උදේ නිල් සහ රතු ආලෝකයේ වැඩිපුර තිබුණොත් තමයි අන්න ප්‍රභා සංශ්ලේෂණය හොඳින්ම වෙන්නේ. හරි රතු ආලෝකයේ හොඳින් තිබුණොත් අපි කියනවා බීජ වර්ධනය බීජ හට ගැනීමම හොඳින් සිද්ධ වෙනවා. හරි එතකොට දැන් අපි කිව්වට ආලෝකය වැදගත් වෙනවා කියලා ප්‍රභා සංශ්ලේෂණයට ඇත්තටම වැඩි බලපෑමක් ආලෝක ගුණාත්මයේ තියෙන එක හොඳින් මතක තියාගන්න. පැහැදිලි ආලෝක ගුණාත්මයේ ලොකු බලපෑමක් තියෙනවා. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ ආලෝක ගුණාත්මයේ කිව්වම අපිට ඒක දැනෙන්නේ නැහනේ. දැන් රශ්මිය කියන එක දැනෙනවානේ. මෙච්චර ආලෝක කාලය ලැබෙනවා කියන එක දැනෙනවා. හැබැයි මේ ආලෝකයේ තියෙන පාට පිළිබඳව අපිට දැනීමක් නැහැ ලොකුවට. තේරෙන්නේ නැහනේ. හැමතිස්සෙම එකම පාට තමයි ආලෝකයේ තියෙන සුදු පාටට තමයි පේන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මොකද ආලෝකයේ ගුණාත්මය කියන්නේ? අපි දන්නවා මේ ආලෝකය හරි අපි බෙදනවනේ. දැන් සාමාන්‍ය දෘශ්‍ය ආලෝකය කියලා තියෙනවනේ. හරි. දෘශ්‍ය ආලෝකය තියෙනවා. දෘශ්‍ය ආලෝකයට වඩා තරංග නැත්තම් සංඛ්‍යාතයේ වැඩි නම් නැත්තම් තරංගායාමයේ අඩුයි නම් ඒව අපි ඔය x කිරණ ගැමා කිරණ එහෙම වර්ගීකරණය කර පාරිචම්බුල කියන යනාදී වශයෙන් දෘශ්‍ය ආලෝකයට වඩා තරංගායාමයේ වැඩි නම් නැත්තම් සංඛ්‍යාතයේ අඩුයි නම් ඒව අපි අදෝරක්ත කිරණ නේද ඔය ශුද්ධ තරංග යනාදී වශයෙන් අපි වර්ගීකරණය කිරීමක් කරනවා. එතකොට අපිට වැදගත් වෙන්නේ නැත්නම් මේ දෘශ්‍ය ආලෝකය කියන කොටස සාමාන්‍යයෙන් තරංගායාමයේ ගත්තාම නැනෝමීටර 300 ඉඳලා නේද 700 වගේ පරාසය දක්වා අපි කියනවා තියෙනවා මේ දෘශ්‍ය ආලෝකය කියන කොටස. එතකොට මේ දෘශ්‍ය ආලෝකය ඔයාලා දන්නවා පුතේ වර්ණ හතකින් සමන්විතයි චුටි කාලේ දේ දුන්නේ පාට කියලා කිව්වා. නේද? වර්ණ හතකින් සමන්විතයි. රතු තැඹිලි කහ කුල නිල් ඉන්දිගෝ දම් විදියට එක එක කවි සින්දු ඔයාලා දන්නවා මම කියන්න යන්නේ නැහැ ඔවට. ඔයාලා චුටි කාලේ ඉගෙනගෙන තියෙනවා. එතකොට ওই වර්ණ හතම එකට එකතු වුනහම තමයි මේ අපිට සුදු පාටට මේක පේන්නේ. වර්ණ හත වෙන් කළොත් ওই වර්ණ හත බලා ගන්න පුළුවන්. එතකොට අපි යම් ආලෝක කදම්බයක් ගත්තහම පොතේ ওই එක එක වර්ණ තියෙන ප්‍රමාණය කියන එකට වෙනස්. සමහර රතු ආලෝකයේ වැඩි වෙන්න පුළුවන්. සමහර රතු ආලෝකයේ අඩු වෙන්න පුළුවන්. කහ ආලෝකයේ වැඩි වෙන්න පුළුවන්. හරි. එතකොට යම් දෘශ්‍ය ආලෝක කදම්බයක් ගත්තාම ඒකේ තියෙන එකිනෙකට අර එක එක වර්ණ ප්‍රමාණයකින් එකට වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් එක්ක යාමගින් ඇති කරන බලපෑමුත් එකිනෙකට වෙනස් වෙනවා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ආලෝක ගුණාත්මය කියලා. තේරෙනවද? හරි. දෘශ්‍ය ආලෝකයේ අර එක් එක් වර්ණයේ තියෙන සාපේක්ෂ ප්‍රතිශතය අපිට හඳුන්වන්න පුළුවන් ආලෝක ගුණාත්මය කියලා. ඒ අනුව ඒ ආලෝකයෙන් ඇති කරන බලපෑමුත් එකිනෙකට වෙනස්. රතු ආලෝකයේ වැඩි නම් අන්න ප්‍රභා සංශ්ලේෂණයට හිත කරයි. නිල් ආලෝකයේ වැඩි නම් ඒත් ප්‍රභා සංශ්ලේෂණයට හොඳින් රට ප්‍රභා සංශ්ලේෂණය හොඳින් සිද්ධ වෙනවා. පැහැදිලිද? රයිට්. එයා ගන්න මේ විදිහට අපි ලියුවා නේද ආලෝක ගුණාත්මය කියලා. රයිට්. දෘශ්‍ය ආලෝකයේ දෘශ්‍ය ආලෝකයේ අඩංගු එක් එක් වර්ණයක එක් එක් වර්ණයක සාපේක්ෂ සුලභතාව එක් එක් වර්ණයක සාපේක්ෂ සුලභතාව. හරි. සාපේක්ෂ සුලභතාව කියන වචනේ අදහස තේරෙනව නේද? ප්‍රතිශතය කියලා අපිට ගන්න පුළුවන් එක එක ප්‍රමාණ. ඒ එක එක කෙනා ඉන්න ප්‍රමාණ සාපේක්ෂ සුලභතාව. ආලෝක ගුණාත්මය ලෙස හැඳින්වේ. ආලෝක ගුණාත්මය ලෙස හැඳින්වේ. Right.
ඊළඟට ගන්න මාතෘකාවක් විදිහට ආලෝකය මැනීම ආලෝකය මැනීම ආලෝකය මැනීම ආලෝකය මැනීම right දැන් හගන්න අපි ආලෝකය මැනීම සම්බන්ධව කතා කරන්න යමු දැන් ආලෝකය මැනීම ගැන කතා කරනකොට අපි පරාමිති දෙකක් ප්‍රධාන වශයෙන් මිනුම් කරනවා පොතේ ප්‍රධාන වශයෙන් පරාමිති දෙකක් මිනුම් කරනවා එකක් ආලෝක තීව්‍රතාව මයිනවා හරිද මොකද්ද අපි මනින්නේ ආලෝක තීව්‍රතාව මයිනවා ඊළඟට ආලෝක කාලය මයිනවා ආලෝක කාලය මයිනවා පැහැදිලිද එතකොට පුතේ ආලෝක තීව්‍රතාව මයින් අපි පාවිච්චි කරනවා සූර්ය විකිරණ මානය නු මතක තියාගන්න සූර්ය විකිරණ මානය කතා කරන්නේ නැහැ මේ ගැන මන් ටියුට් එකට පොඩි විස්තරයක් දාලා දෙනවා ඊට පස්සේ කියවා ගන්න ටියුට් එක ලැබුණාට පස්සේ ආලෝක කාලය මනින් අපි පාවිච්චි කරනවා පොතේ සූර්ය දීප්තමානය හරි මොකද පාවිච්චි කරන්නේ අපි සූර්ය දීප්තමානය පාවිච්චි කරන සූර්ය දීප්තමානය ගැන චුට්ටක් වල දැනගන්න එක වැදගත්න මම ඒ ගැන වෙනම පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්නම් සූර්ය විකිරණමානයේ නම වචෙන් දැනගත්තාම හොඳටම ප්‍රමාණවත් පැහැදිලිද රයිට් යටින් ලියන්න මේ විදිහට ආලෝකයේ මැනීමේදී ආලෝකයේ මැනීමේදී ප්‍රධාන වශයෙන් ආලෝකයේ මැනීමේදී ප්‍රධාන වශයෙන් आलोक तीव्रता सह आलोक तीव्रता सह आलोक तीव्रता सह आलोक तीव्रता सह आलोक कालय आलोक कालय आलोक कालय मनिनु लेबे मनिनु लेबे मनिनु लेबे වෙනම රූලකින් ලියමු ආලෝක තීව්‍රතාව මැනීමට ආලෝක තීව්‍රතාව මැනීමට ආලෝක තීව්‍රතාව මැනීමට සූර්ය විකිරණ මානය හයිලයිට් කරගන්න දරුවනේ හයිලයිට් කරගන්න සූර්ය විකිරණ මානය හයිලයිට් කරගන්න සූර්ය විකිරණ මානය යදා ගන්න යදාගන්නේ ආලෝක කාලය මැනීමට ආලෝක කාලය මැනීමට ආලෝක කාලය මැනීමට සූර්ය දීප්තමානය යදාගන්නේ සූර්ය දීප්තමානය යදාගන්නේ සූර්ය දීප්තමානය යදාගන්නේ हाईलाइट कर गाते सूर्य दीप्त माने हाईलाइट कर गाना सूर्य दीप्त माने हरे इलंगटे छोटी मातृका वक गमो आप सूर्य दीप्त माने छोटी मातृका वक भी देर गाना सूर्य दीप्त माने सूर्य दीप्त मानय हरि එතකොට මෙන්න මේ කාරණා ටික විශේෂයෙන් ඔලුවේ තියාගන්න නැත්නම් මතක තියාගන්න මේ සූර්ය දීප්ත මාන වර්ගයක් තියෙනවා පොතේ බහුලව භාවිත වෙන ඒකට අපි කියනවා කැම් බෙල් කියලා හරි සිංහලෙන් උත් ඕනනම් ලියන්නම් මම කැම් බෙල්
කියන සූර්යදීප්තමාන වර්ගය තමයි අපි බහුලව පාවිච්චි කරන්නේ. අර මේ කියන සූර්යදීප්තමානයේ පොතේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එක මේකේ වීදුරු ගෝලයක් තියෙනවා. හරි ඊළඟට විශේෂ තම විශේෂිත සටහන් පතක් තියෙනවා. පැහැදිලිද? සූර්යදීප්තමාන බහුලව භාවිත වන සූර්යදීප්තමාන වර්ගය කැම්බෙල්. හරි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා මෙයාගේ. එකක් විදුරු ගෝලය තියෙනවා, අනිත් එක පොතේ විශේෂිත සටහන් පතක් තියෙනවා. ඊට පස්සේ මම පොඩි රූපයක් අඳින්නම්. සරලව ඔයාලගේ ටියුට් එකට මම ලස්සන රූපයක් දාලා තිනවා, ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන්. නමුත් අපි මෙතන නෝට් එකට පොඩි රූපයක් අඳිමු. ලියා ගන්න මේ විදිහට බහුලව භාවිත වන්නේ බහුලව භාවිත වන්නේ කැම්බෙල් හයිලයිට් කර ගන්න. වර්ගයේ සූර්ය දීප්තමානය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය රයිට්. ළමයි ලියන්න පළවෙනි එක විදුරු ගෝලය, දෙවෙනි එක ලියන්න විශේෂිත සටහන් පත. රයිට්. විදුරු ගෝලය විශේෂිත සටහන් පත. අපි සරල රූපයක් අඳිමු දැනට. අපිට මෙන්න බලන්න විදුරු ගෝලය තියෙනවා මේ විදිහට. විදුරු ගෝලයක් තියෙනවා. ඊට පස්සේ ඔය සටහන් පත රඳවන්න පුතේ මේක මේ විදිහට වේදිකාවක් තියෙනවා. සටහන් පත රඳවන්න වේදිකාවක් තියෙනවා. හරි, ඒක ඇතුලේ සටහන් පත දාලා තියෙනවා මේ විදිහට. පස්සේ මේක මේ විදිහට ආධාරකයක් මත සවි කරලා තියෙනවා. චන්ද්‍රෝන් මේ විදිහට තමයි තියෙන්නේ. අතර මේක විදුරු ගෝලය. විදුරු ගෝලය. හරි, මෙන්න මේ කොටස තමයි පොතේ ඔය කියන සටහන් පත. ඕන්න මේක වල නම් කර ගන්න පුළුවන් සටහන් පත රඳවණය. හරි, දැනට මේ විදිහේ සරල රූපයක් ඇඳ ගන්න. මේ විදිහ සරල රූපයක් අඳ ගන්න.
නේද සරල රූපයක් අඳ ගන්න මං කියවන ටියුට් එකේ ලස්සන රූපයක් තේනවා කියලා. රයිට්. ඊට පස්සේ මං චුට්ටක් පොතේ මේ මෙයාගේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කිරීමක් කරන්නම් බලා ගන්න. දැන් අපි හිතමු ආලෝකය මේ පැත්තෙන් ලැබෙනවා කියලා. සූර්යා මේ පැත්තෙන් ඉන්නේ කියලා හිතන්න. දැන් ආලෝකය මේ පැත්තෙන් ලැබෙනකොට ඔන්න මං ආලෝක කිරණ අඳිනවා. මේ විදිහට ආලෝක කිරණ වැටෙනවා ඔන්න. හරි අපි කියනවා දරුවනේ මෙන්න මේ ආලෝක කිරණ හරිද මේ වීදුරු ගෝලය හරහා දැන් මෙහෙමයි ඔයාලා චුටි පන්ති ඉගෙනගෙන තියෙනවා පොතේ එක මාධ්‍යයකින් වෙනස් මාධ්‍යයකට ආලෝකය ගමන් කරනකොට එයාගේ ගමන් මඟ මොකද වෙන්නේ වෙනස් වෙනවා අපි ඔකට නමක් දෙනවා වර්තනය වෙනවා කියලානේ එහෙනම් දැන් මෙයා ආලෝකයේ ඉඳලා සෝරි වාතයේ ඉඳලා වීදුරු තුලට ඇතුල් වෙනකොට මෙයාගේ ගමන් මාර්ගයේ වෙනස් වීමක් වෙනවා. එතන ඒත් එක්ක අපි කියනවා මෙන්න මේ විදිහට මේ ඔක්කෝම කිරණ ගිහිල්ලා දරුවනේ එක තැනකට මොකද වෙන්නේ සටහන්පතේ නාභිගත වෙනවා කියලා අපි කියනවා. මම හිතනවා ඔයාලා චූටි කාලේ මෙහෙම පොඩි උත්තල කාචයක් පාවිච්චි කරලා පොඩි පරීක්ෂණයකුත් කරලා ඇත්තේ ඔය පුලිඟු කීරක් වගේ දෙයක් දල්වන්න දල්වලත් ඇති සමාජ නැත්තම් පුලුන් වගේ දේවල් පුච්චන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උත්තල කා මේකත් අතන උත්තල කාචයක් වගේ තමයි ක්‍රියාත්මක කරන්නේ. පෘෂ්ඨයේ උත්තලයිනේ. එතකොට උත්තල කාචය හරහා යනකොට ඔයාලා දන්නවා සියලුම කිරණ මොකද වෙන්නේ? අභිසාරී වෙනවනේ නේ. දැන් අවතල කාචයක ඉන්න මොකද වෙන්නේ? අපසාරී වෙලා යන්නේ. විහිදිලා යන්නේ මේකේ මොකද වෙන්නේ ඔක්කොම ටික එක තැනකට එකතු කරලා දෙනවා. එතකොට ඒක තමයි මේ වෙන්නේ පොතේ. හරි කිරණ ටික ඔක්කොම එක තැනකට එකතු වෙනකොට මෙතන ලොකු තාප ශක්තියක් ජනනය වෙනවා එකතු වෙනවා. ඒත් එක්ක කඩදාසිය එතන මොකද වෙනවා කියන්නේ පිලිස්සෙනවා. හරි ඒත් එක්ක කඩදාසිය පිලිස්සෙනවා. එතකොට ආලෝකය ලැබෙන දැන් කෝණේ ටික ටික වෙනස් වෙනවානේ. නේ ටික ටික උඩට එනවා. එතකොට ඒත් එක්ක අර පිලිස්සුම් ලපයක් මොකද වෙන්නේ? පිච්චේගෙන අඩදාසිය දිගේ හාට යනවා. හොඳ ආලෝකයක් ලැබෙනවා නම් විතරයි. හදිසියක පාරම සූර්යාලෝකය නැති වෙලා ගියොත් වලාකුළු වලින් වැහිලා ගියොත් එතනින් එහාට පිලිස්සෙන්නේ නැහැ. එතකොට එතන ඔන්න නොපිලිස්සුණු කොටසක් තියෙනවා. ආයෙ අර වලාකුළු අයින් වෙලා ගිහිල්ලා හොඳට ආලෝකය ලැබුණොත් දැන් ආයෙ මග ඉඳලා ආයෙ පිලිස්සීගෙන යනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ සටහන් පත පොතේ දවසේ පැය ගණනනු අපි ක්‍රමාංකණය කරලා තියෙනවා. හරි? එතන මේක ගත්තොත් මේ වගේ හරි මේ සටහන්පත මේක මෙහෙම පැය ගණනනුව අපි ක්‍රමාංකණය කරලා තියෙනවා බෙදලා තියෙනවා හරි බෙදලා තියෙනවා. එතකොට දැන් මේකේ මේ විදිහට පිලිසුණු කොටසක් ඇති වෙනවා. හරි සමහර විට මෙතනින් ඔන්න වලාකුළු වලින් වැහිලා හැම නැත්තම් වැස්සක් ඇති වෙලා ඒක ඇල පිලිසුනේ නැහැ. ආයෙ මෙතන ඉඳලා මෙහෙම පිලිසෙලා තියෙනවා. අපිට අවසානයේ තියෙන පොතේ ওই පිලිස්සුම් ලපවල දිග උපයෝගී කරගෙන කොච්චර ආලෝක කාලයක් තිබුණාද කියලා අපිට බලා ගන්න පුළුවන්. දැන් ওই සටහන් පත පිලිස්සලාම නැහැ කියලා හිතන්න ඕන. චූටි පිලිස්සුම් ලපයක්වත් නැහැ. පිලිස්සලාම නැහැ. ඒ කියන්නේ මේ දවස් ඇතුළත දීප්තිමත් සූර්යාලෝකය ලැබෙනම නැහැ. හරි? ඒකයි පිලිස්සුනේ නැත්තේ. දැන් මේ විදිහට මේක සම්පූර්ණයෙන් දිගටම පිලිස්සලා තිබුණා පොතේ අපිට කියන්න පුළුවන් ඒ දවස පුරාම හරි හොඳට දීප්තිමත් සූර්යාලෝකය ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් මේක මෙහෙම වෙන්නත් පුළුවන්. මේ මෙහෙම කෑලි කෑලි තැනින් තැන මෙහෙම වෙන්නත් පුළුවන්. તો මොකද වෙලා තියෙන්නේ? සූර්යාලෝකය කඩින් කඩ තමයි ලැබිලා තියෙන්නේ. සූර්යාලෝකය තියෙනවා වලාකුළු ඇවිල්ලා වැහෙනවා. ආයෙ ටිකකින් ආයෙ සූර්යාලෝකය එනවා. පැයකින් දෙකකින් ආයෙ ටිකක් වෙලා ආලෝකය දෙනවා. ආයෙ වලාකුළු ඇවිල්ලා වැහෙනවා. කඩින් කඩ සූර්යාලෝකය ලැබිලා තියෙනවා. ඒ වගේ අපිට අවස්ථා ගන්න පුළුවන් කීපයක්. හරි පිලිසිලාම නැත්තම් සූර්යාලෝකය ලැබිලාම නැහැ. දීප්තිමත් සූර්යාලෝකය. එක දිගට පිලිසෙලා තියෙනවනම් දිගටම සූර්යාලෝකය දීප්තිමත්ව ලැබිලා තියෙනවා. පැහැදිලි නේද කතන්දරේ? රයිට්. එහෙනම් ලියා ගන්න පොතේ මේ විදිහට වීදුරු ගෝලය හරහා
වීදුරු ගෝලය හරහා වීදුරු ගෝලය හරහා ගමන් කරන වීදුරු ගෝලය හරහා ගමන් කරන සූර්යාලෝක කිරණ සටහන් පත මත එක් ලක්ෂයකට එක් ලක්ෂයකට නාභිගත වේ සටහන් පත මත එක් ලක්ෂයකට නාභිගත වේ මේ නිසා සටහන් පත පිලිස්සීමට ලක් වේ මේ නිසා සටහන් පත පිලිස්සීමට ලක් වේ පිලිස්සීමට ලක් වේ මෙලෙස ඇතිවන පිලිස්සුම් ලපවල දිග උපයෝගී කරගෙන මෙලෙස ඇතිවන පිලිස්සුම් ලපවල දිග උපයෝගී කරගෙන පිලිස්සුම් ලපවල දිග උපයෝගී කරගෙන දීප්තිමත් සූර්යාලෝකයේ ලැබුණු පැය ගණන දීප්තිමත් සූර්යාලෝකයේ ලැබුණු පැය ගණන මැනගත හැක දීප්තිමත් සූර්යාලෝකයේ ලැබුණු පැය ගණන මැනගත හැක හරිද දැන් ටික මතක තියාගන්න මම ගොඩක් විස්තර කළාට නෝට් එක කෙටි කරලා දෙන්නේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ ඔයාලා ඔළුවේ යම් ප්‍රමාණයක් තියාගන්න ප්‍රශ්නයක් අහලා තේනවා සටහන් පත මාරු කරන්න ඕනද ඔව් දවස ගානේ මාරු කරන්න නම් පිලිස්සුනොත් පිලිස්සුනේ නැත්නම් නම් ඒක ඊළඟ දවසට පාවිච්චි කරන්න බලවා දවස් 385ම ආලෝකයේ හොඳට තිබුණොත් ඒ කියන්නේ චූටි හරි පිලිස්සුම් ලපයක් තිබුණොත් අපිට සටහන් පත මාරු කරන්න වෙනවා දෛනික අනිවාර්යෙන් සටහන් පත එතකොට මාරු වේ යුතුයි පැහැදිලිද හරි එච්චර සටහන් පත් කොහෙන්ද කියලා දැන් හිතාවි ඒ ගැන හිතන්න එපා ඉතින් සටහන් පත් ඇති හරි ඉතින් අපිට දවස ගානේ මාරු කරන්න වෙනවා පිලිස්සුනොත් චූටි හරි පිලිස්සුම් ලපයක් ඇති වුණොත් ඒක අයින් කරනවා අයින් කරලා අලුත් එකක් අපි දාන්න ඕන පහුවදා උදේට දාන්නේ මම ඒ ටික වෙනම කියලා දෙන්නම් පාඨාංක ලබා ගන්න වෙලාවන් නේ මම අපි ඉස්සරහට කතා කරනවා ඒ තැනට ආවට පස්සේ මම කියලා දෙන්න. රයිට්. ඒතර දැන් ඔය ටික තමයි ඔයාලට ආලෝක කාලය මැනීම සම්බන්ධව කියලා දෙන්න තියෙන්නේ. ඒ ඔය ටික මතක තියාගන්න ඕන. අපි එහෙනම් අදට ක්ලාස් එක මෙතනින් නතර කරමු. එතනින් ආලෝකයේ සම්බන්ධව ඇත්තටම කොටස් ටික ඉවරයි පොතේ. අපි ඊළඟ සතියේ මම ඔයාලට උෂ්ණත්වය ඊළඟට සුළඟ ආර්ද්‍රතාව මේ ටික ඔක්කොම කියලා දෙන්නම්. ඒ ටික කතා කරලා ඉවරනහම තමයි අපිට වායුගෝලීය පීඩනය ගැන චුට්ටක් කතා කරන්න තියෙනවා. ඒ ටික ඉවරුනහම අපි කතා කරන්න අවශ්‍ය වෙනවා කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානය. ඒකේ ආකාර දෙකක් ඇත්තටම තියෙනවා. සාම්ප්‍රදායික කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථාන තියෙනවා. ඊළඟට සංක්‍රීය කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථාන තියෙනවා. ඒ දෙක ගැන අපිට කතා කරන්න තියෙනවා. අපි එතෙන්ට එමු මේ ටික හිමීට කතා කරගෙන ඇවිල්ලා හරිද? ඒතර අද කියලා දුන්න ටික ඔන්න පොඩ්ඩක් මතක තියාගන්න පාඩම් කරගන්න ඔය කාරණා. එහෙනම් අපි අදට ඔන්ලයින් ක්ලාස් එක මෙතනින් නතර කරනවා. එතකොට අපි නැවත ලබන ඉරිදා තමයි ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ. හදිස්සියේ අර
पूर्ण वशयेन संचरण सीमा නොදැම්මොත් අර පියසතිය වගේ සංචරණ සීමා දැම්මොත් පොඩි ගැටලුවක් එනවා මොකද ගෙදරට සිග්නල් මදි කරන්න ගියොත් හරි ප්‍රශ්නයක් ඔයාලට එක්ක හරියට ඇහෙන්නේ එහෙම නැත්නම් සමහර විට වීඩියෝ එක පේන්නේ නැති වෙන්න පුළුවන් නිතර ක්ලාස් එක කට් වෙන්න පුළුවන් ඉතින් බලමු දිගට මෙහෙම මොන හරි ක්‍රමයක් කියන්නේ දිගට මේ සෙනසුරාදා සංචරණ සීමා දැම්මොත් මම ඊළඟට ඔප්ෂන් එකක් තියෙනවා ඩයලොග් එකට කියලා ගෙදරට ඇන්ටනාවක් ගහගන්න එහෙම උනත් අපිට ගෙදර ඉඳලා කරන්න පුළුවන් ගැටලුවක් නෑ නමුත් මම හිතනවා එයාලා කියලා තිබුණේ 17 වෙනි දා 31 දක්වා අර ID numbers සිස්ටම් එකෙන් යන්නේ ID number සිස්ටම් එක ලොකු ගැටලුවක් නෑ ක්ලාස් එකේ ඉඳලා පන්තියේ ලොකු දුරක් නැති නිසා ෂේප් එක ඇවිල්ලා යන්න පුළුවන් ඇත්තම කියනවා නම් අද මට එන්න බෑ එහෙම බැලුවා හරි අද ඔත්තේ දිනයක් නේනේ අද 17 වෙනි ඔත්තේ දිනයක් මගේ අවසාන ඉලක්කම ඉරට් එකක් තියෙන අද එන්න බෑ ආවට එහෙම ඒක ලොකු ගැටලුවක් නෑ කිලෝමීටර් එකමාරක් විතර තියෙන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඒක නම් අහුණත් ඔය මොන හරි කියලා ෂේප් එකක් දානවා මෙහෙම ක්ලාස් කරන්න ක්ලාස් එකට යන්නේ කියලා හරි නැත්නම් රැකියාවට යන්න පුළුවන් ඉතින් රැකියාවට ගියේ මේ රැකියාවනේ අපි නේද හරි එහෙනම් අදද නතර කරමු හරි නැවත ඉරිදා අපි හිතමු අපිට අනිවාර්යයෙන් ඉරිදා හම්බ වෙන්න ලැබෙවි කියලා එහෙම වුණත් අපි ඉරිදා ක්ලාස් එකෙන් ඒක ටික සාකච්ඡා කරමු. එතකොට හෙට 2023 ළමයිගේ ඇග්‍රි ක්ලාස් එක තියෙනවා. හැමෝම දැනුවත් කරන්න. තව ආලගේ හැමදාම කියනවා වගේ අලුත් යාළුව ඉන්නවා නම් 23 ක්ලාස් එක අපි අලුතෙන් පටන් ගන්න ක්ලාස් එකනේ. එතකොට 23 ක්ලාස් එකද තව ළමයි සම්බන්ධ කරන්න ඉස්සරහට. රයිට් එහෙනම් අපි අදට නතර කරමු ප්‍රති හැමෝටම ආයුබෝවන්.